හරි. අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිද්ධි අධ්‍යයනය කියන කොටස තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක සිද්ධි අධ්‍යයනයට අදාළව ඔයාලට මේ වෙනකොට නෝට් එකක් ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඒ නෝට් එක ළඟ ඇති. මේ මේ පොතේ මම වාඩි කරා මේ පොතේ කොටසක් තමයි සිද්ධි අධ්‍යයනයත් එක්ක කතා කරන්නේ. ඒක මේකේ කොටසක් සිද්ධි අධ්‍යයනයට අදාළව ඔයාලට දාලා තියෙන්නේ. ඒකේ ප්‍රින්ට් අවුට් එකක් අරගෙන තියාගන්න කියලත් මම කිව්වා. හරි. එහෙම කරලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඒකේ ආය නැවත නැවත ඒකේ විද්‍යාධිනී නෝට් එක විශේෂයෙන් මම ඔයාලත් එක්ක කතා කරනකොට ලියාගන්න දෙන්නේ නැහැ. ඒකේ ප්‍රශ්නේ එහෙම. හරි. ප්‍රසිද්ධ අධ්‍යයනයක් කියන්නේ මොකද්ද කියන එක මම ඔයාලත් එක්ක කතා කරන්නම්. මතක තියාගන්න මේ සිද්ධි අධ්‍යයනය කියන මේ කතා කරන කොටස ඔයාගේ ජීවිතයේ සමහර ලාවට හැරවුම් ලක්ෂයක් වෙන්න පුළුවන් තැනක්. හේතුව තමයි වෙන බෞතරයා විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඉන්නවා. ඒතර විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ උපාධි අවසන් කරලා ඉවර වෙලා පරිපාලන සේවය එක්සෑම් එක ලියනවා. පරිපාලන සේවය එක්සෑම් එක ලියද්දී ඒකේ සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා සිද්ධි අධ්‍යයනය කොටසේ. එතකොට මේක කොට දාගත්ත කියලා කියන්නේ සමහර ලාවට ඔයා ප්‍රාදේශීය ලේකම් කෙනෙක් කියලා නේද? අනතුරක් අරගෙන එහෙම නැත්නම් ඩිරෙක්ටර් කෙනෙක් වෙලා ඔයාලට යන්න පුළුවන් ඉඩකඩ නිර්මාණය වෙනවා. හරි. ඒ නිසා ඒක එකක්. ඊට අමතරව තව කළමනාකරණ මට්ටමේ පරිපාලන සේවයේ නොවන කළමනාකරණ මට්ටමේ රැකියාව සඳහා බඳවා ගැනීම වලදී මේක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. හරි. එහෙනම් දැන් නෝට් එක ළඟ තියෙනවා පොඩ්ඩක් ගන්න බලන්න. ප්‍රින්ට් අවුට් එකක් අරගෙන ඇති කියන විශ්වාසය තමයි මගේ තියෙන්නේ. නම් කරන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ. මොකද්ද කේස් එක කියලා කියන්නේ? ඉතියා. දැන් මේක නිර්වචනය ගත්තොත් සිද්ධි අධ්‍යයනයක් යන විසඳුමක් ලබා ගැනීම සඳහා කිසියම් සිද්ධියක් හෝ සිද්ධි දාමයක් ගොනුකොට ඉදිරිපත් කරන ලබන ගැටලු පදනම් වූ ඉගැන්වීම් මෙවලමකි. හරි. යම් කිසි ආයතනයක ව්‍යාපෘතියක පාසලක කාර්යාලයක හෝ ව්‍යාපාරික ආයතනයක හෝ කර්මාන්තශාලාවක කිසියම් නිශ්චිත කාලයක් පුරාවටම ක්‍රියාත්මක වූ සිද්ධි දාමයක කතාන්දරයක් සිද්ධි අධ්‍යයනයක ඇතුළත් වෙනවා. මුල් අවස්ථාවලදී සිද්ධි අධ්‍යයනයේ භාවිතා කරන ලද්දී ඉගෙනුම් මෙවලමක් විදියට. හරි. එතකොට මම මේ කියන්න යන්නේ මෙන්න මේ කාරණා ටික හොඳට මතක තියාගන්න. එතකොට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ යම් කිසි ආයතනයක හරිද යම් කිසි ආයතනයක ඇති වෙච්ච සේවකයෝ වැඩ කරනකොට මේ සේවකත්වෙත් එක වැඩ කරන විදිය මේ ආදී කරුණු කාරණා සියල්ල ආයතන ප්‍රධානීන් කටයුතු කරපු විදිය මේ ඔක්කොම සැලකිල්ලට අරගෙන ඒකේ සාරාංශයක් දෙනවා. ඒතර මේ සාරාංශ දෙනකොට හැබැයි අපිට ඔක්කොම තොරතුරු ටික දෙන්නේ නැහැ. මතක තියාගන්න ඔක්කොම තොරතුරු ටික අපිට දෙන්නේ නැහැ. මේක වක්‍රාකාරයෙන් කරුණු කාරණා ඉදිරිපත් කරන්න වක්‍ර. එතකොට ඒ වක්‍රාකාරයෙන් ඉදිරිපත් කරන තොරතුරු ටික අපි අපේ දැනුම භාවිතා කරලා මේක නිවැරදි කරගන්න ඕන. උදාහරණයක් විදිහට දැන් මේක කියනවා හිතාගන්න සේවකයන්ට EPF ගෙවන්නේ. EPF ගෙවන්නේ. එතකොට එනම් EPF ගෙවන්නේ නැත්නම් ඒක වැරදි නේද? ඒ වගේම සමහර ලාවට කියන EPF ගෙවන්නේ ටික දෙනු. දැන් 50කට විතර EPF ගෙවනවා සේවකයෙ ඉන්න 150. හරි. ඒ වගේම මේක කියනවා පාරිතෝෂික ගෙවන එක කල්දා ගන්න ඕන නිසා නොගෙවෙන්න ඕන නිසා පාරිතෝෂික ගෙවන්න නැති වෙන්න පාරිතෝෂික නොගෙවව කියලා කියන්නේ. හැබැයි සේවා කාලය අවුරුදු 5න් පහට කඩන්නේ. හරි. ඒ වගේම සමහර ලාවට කියන සුභ සාධනය සඳහා දීලා තියෙන වරප්‍රසාද කපලා දානවා. සේවකයන්ගේ ගැටලුවක් ඉදිරිපත් කරවෝ දුර්ගණවිල්ලක් ඉදිරිපත් කරවෝ ඒකට විසඳුම් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැහැ කියලා මෙයන් කියනවා. අපි හිතමු මේක තියෙන බොක්ස් එකකට තමයි මේ දුර්ගණවිල්ල දාන්නේ. මේ බොක්ස් එක විවෘත කරන්නේ සති දෙකකට විතර තුනකට සැරයක්. හරි.
ඒක අවශ්‍ය නිමාන නිසියාකාර දීලානේ ඈ ඊට පස්සේ කෑම කන්න දෙන වෙලාව අඩු කරලා තියෙනවා ඔය වගේ බොහෝ දේවල් මේක ආස්කේ කතාවත් දෙන්නේ හරිද එතකොට ඇත්තටම අපිට චිත්‍රයක් නවන්නේ චිත්‍රයක් නවන මෙන්න මේ ආයතනේ දැන් උදාහරණයක් විදිහට මම කියන ගම්පෙරළි කියලා ආයතනයක් තියෙනවා මේ ආයතනයේ විසින් ඇඟලුම් කර්මාන් ශාලාව පවත්වාගෙන යනවා සේවිකාව 500ක් ඉන්නවා සේවිකාවන්ට කන බොන්න ලබා දිය දෙන වෙලාව අඩු කරලා තියෙනවා එතකොට නිමාඩු පිළිබඳ නිසි ක්‍රමවේදයක් නැහැ අත්‍යකාරමක් ලබා ගන්න බැහැ වැටුප්පම් මේ දවස් 10ක් විතර පරක් වෙනවා සමහර මාසවල ඉඳව මාස වැටුප්පම් වෙන්නේ ඊට පස්සේ EPF ගෙවන්නේ නැහැ විධිමත් භාවයක් නැහැ මේ විදිහට කර්ම කාරණා ගණනාවක් මේක ඇස්සේ ආයතන ප්‍රධානියයි HRM එකේ ඉන්න කෙනයි මේ ඔක්කොම ඇස්සේ හැප්පෙන ඒවා කියනවා ඒකවල එක එක්කිනා කතා කරන්නේ තමයි අපිට දෙන්නේ එතකොට අපේ ඊගාවට මේකේ හඳුනා ගන්න පුළුවන් ගැටලු මොනවද කියලා අපෙන් අහනවා ඊට පස්සේ අපෙන් අහනවා ඔබ ආයතනයේ ප්‍රධානියා වුණා නම් ඔබ HR-ින් කළමනාකරු වුණා නම් ඔබ කොහොමද මේව නිවැරදි කරන්නේ හරිද එතකොට අපි උත්තර දෙනකොට අපි උත්තර දෙන්න ඕනේ HR-ෙන් දැනගෙන මානව සම්පත් කළමනාකරණය අනුව විනය සම්බන්ධයෙන් යම් ගැටලුවක් වෙතොත් ඒක විසඳා ගන්න විදිය දුක් ගැනීම කළමනාකරණය කරනකොට සාමාන්‍ය වැඩ කරන දින පහක් ඇතුළත විසඳුම් ලබා දෙන්නට අදාළ ක්‍රියාමාර්ග ගන්න ඕනේ නේද සේවක අර්ථසාධක කර්මවල සම්බන්ධයෙන් ගත්තොත් 1958 පණකත් එක්ක ගත්තට පස්සේ මේකේ සෑම සේවකයෙකුටම පළවෙනි දවසේ ඉඳන් සේවක අර්ථසාධක කර්මවල නිවන් දෝනේ පාර්තෝෂිකයෙන් අනිවාර්යයෙන්ම අවුරුදු පහට වඩා වැඩ කරලා තියෙනවා නම් සේවකයෙ 15 දිනකට වඩා ඒ ආයතන ඉන්නවා අනිවාර්යයෙන්ම ඉවත් වෙන අවස්ථාවේ ගන්න ලද අවසන් රැටුපෙන් භාගයක් වර්ෂ ගණනින් ගුණ කරලා සේවක පාර්තෝෂිකයෙන් ටික අනිවාර්යයෙන් කරන්න ඕනේ කියන එක අපි කියන්නේ දැන් කරුණුත් එක්ක කියන්නේ නිකන් නෙවෙයි කියන්නේ යම් කාන්තාවක්ට මාසය නිවාඩු දුන්නේ කියලා කිව්වොත් එහෙම ගරු ප්‍රසූතියේදී ඒක වැරදි. ඒතොර ප්‍රසූතිකාදා රාජ්‍යා 5019 ප්‍රසූතිකාදා රාජ්‍යා 50ත් එක කියනකොට කලම් දරුසා දෙවන දරු ප්‍රසූතියේදී දින 84කුත් ඉන්පසු දින 42කුත් ලබා දිය යුතුයි කියන එක අපි කියනවා. ඊට පස්සේ කාට හරි අත්තිකාල වැඩ කියවුවාම කිව්ව සාමාන්‍ය ගානමයි කිව්වොත් නෑ එහෙම වෙන්න බෑ. සාප්පු ආකාරයල් පන්දාන අනිවාර්යයෙන් එකම ආරක් ගෙවන්න ඕනේ. විශේෂිත පොයි දවසක වගේ වැඩ කරලා වෘත්තියම දෙගුණයක් ගෙවන්න ඕනේ කියලා පණ දෙති. අපි උත්තර දීනකොට ඒව අරගෙන ඉන්නවා. ඒතොර එයාලා දන්නවා අපි HR එක ගිරගෙන ඉන්නේ කියලා. සර් නොවැම්බර් 19 ටීචින් එක්සෑම් එක තියෙන නිසා 19 එක්සෑම් එක ලියන්න බැරි වෙයි සර්. හරි ප්‍රශ්නය තමයි එක්සෑම් එක ලියන්න බැරුණා. ඒතොර ටීචින් එක්සෑම් එක ලියනවා නම් ඒකේ ඇඩ්මිෂන් එක එනවා නම් ඔයාලට කාල සටහන එක රික්වෙස්ට් එකක් කරන්න ඔයාගේ ඇඩ්මිෂන් එක අරගෙන ඉවර වෙන. ඒතොර ඔයාලට මේකප් ටෙස්ට් එකක් ඇරේන්ජ් කරලා දෙන්න. එහෙම ගැටලුවක් නැහැ. එරනාද එතකොට එහෙනම් කරුණුට එතකොට මේකේ නායකත්වයේ බලන සම්බන්ධයෙන් අපිට කියනවා නායකයෙක් විදිහට වැඩ කරනකොට නායකයා ඉදින් අඩුපාඩු ගැන කියනවා එරනාද ඒ කියන්නේ හොඳ නායකත්ව ශෛලියක් එයාලා තිබුණ නැත්තම් එතකොට ඒක මේක ASCII කියලා තියෙන්නේ නේද වෙනම නායකත්වයක් නැති අනිත්‍ය පාලනය කරගන්න බැරි තත්ත්වයක් නැති ඒක මේක ASCII කියනවා හරි එතකොට මේ හැම එකේම මතක තියාගන්න කියන්නේ වක්‍රාකාර ඍජුවම කියන්නේ මෙන්න මේක මෙහෙම වුණා කියලා කියන්නේ වක්‍රාකාරයෙන් කියන්නේ දැන් සමාල්ලාවට ඒ කනස්සල්ලට පත් වෙන කාරණා ගණනාව ගොන්නක් විදියට තියෙනවා හරි සිද්ධිය අධ්‍යනයක් සම්බන්ධයෙන් මෙන්න මෙහෙම ලියාගන්න මුල් නිර්වචනය ලියාගමු අපි සිද්ධිය අධ්‍යනය කියන්නේ ඊට පස්සේ මම කෙටින් මේක දෙන්න සිද්ධිය අධ්‍යනයක් යනු සිද්ධිය අධ්‍යනයක් යනු විසඳුමක් ලබා ගැනීම සඳහා විසඳුමක් ලබා ගැනීම සඳහා කිසියම් සිද්ධියක් හෝ සිද්ධි දාමේ ගොනු කොට ඉදිරිපත් කරන ලබන
ගැටලු පදනම් වූ ඉගැන්වීම් මෙවලමකි. ගැටලු පදනම් වූ ඉගැන්වීම් මෙවලමකි. යම් කිසි ආයතනයක කමා ව්‍යාපෘතියක කමා පාසල කමා කාර්යාලයක හෝ ව්‍යාපාරික ආයතනයක හෝ කර්මාන්තශාලා ව්‍යාපාරික ආයතනයක හෝ කර්මාන්ත ශාලාවක කිතියම් නිශ්චිත කාලයක් පුරාවටම කිතියම් නිශ්චිත කාලයක් පුරාවටම ක්‍රියාත්මක වූ සිද්ධිදාමයක කතාන්දරයක් සිද්ධි අධ්‍යයනයක ඇතුළත් වේ. දෙකකින් ලියාගන්න එම සිද්ධි දාමය මද ගැඹුරු හෝ වඩාත් ගැඹුරු විය හැකිය ඒ රඳා පවතින්නේ උගන්වන්නට හෝ මැනීම අපේක්ෂා කරන දැනුම කමා කුසලතාවල මට්ටම් පදනම් කරගෙනය. ඊට කරුවද්දා ලියා ගන්න සිද්ධි අධ්‍යයනයක් සඳහා පිළිතුරු ලිවීමේදී සැලකිය යුතු කරුණු. සිද්ධි අධ්‍යයනය සඳහා පිළිතුරු ලිවීමේදී සැලකිය යුතු කරුණු. ඔයාලට මේ සිද්ධි අධ්‍යයනයේ මතක තියාගන්න පිටු දෙකක් සමහරවිට තුනක් වෙන්න පුළුවන්. හරිද? සමහරවිට හතරක් වෙන්න පුළුවන්. මෙහෙම එක ගොඩේ දෙනවා. හරිද? හොඳට අහගන්න බලන්න. මෙහෙම එක ගොඩේ දුන්නාට පස්සේ මේකට උත්තර ලියන්න එකපාරටම බෑ ඔයා. තේරුණාද? මේකට උත්තර ලියන්න ඔයාට එකපාරටම බෑ. ඔයා ඉස්සල්ලාම කරන්න ඕනේ මේක හොඳට කියවන්න. පළවෙනි එක තමයි කියවීම. දෙවැනි එකේදී කරන්නේ වැදගත් කරුණු වලට යටින් ඉදිරියට යනවා, හයිලයිට් කරගෙන යනවා. තුන්වැනි පාරත් ඔය ඇත්තටම මේ කියවනවා. හරි,
තුන්වෙනි පාර මේ සිද්ධියේ වැදගත් කරුණු ටික වෙන වෙනම chart එකකට ගන්න. හතරවෙනි එක තමයි වා පිළිතුරු ලියන්න පටන් ගන්න. හරියට. ඒරවද එන ඉස්සල්ලාම ඉතාමත් හොඳින් කියවි. දෙවෙනි එක වැදගත් කරුණු හඳුනාගන්න. තුන්වෙනි එක වැදගත් වූ කරුණු කාරණා සහිත ද ATN සටහන් කරගෙන යන්න. හතර පිළිතුරු විධිමත් ලිවීම. හරි ඔන්න ඕක ඔළුවේ තියාගන්න. මම මේ කියන්නේ මේ පාර අපේ විභාගයෙන් තියෙන කේස් ස්ටඩි එක ගැන නෙවෙයි කතා. මම කතා කරන්නේ පරිපාලන විභාගය ගැන ටාගට් කරලා. අපේකට යම් ප්‍රමාණයක එහෙම මෙහෙම වාරි කරලා කොට දාගන්න පුළුවන් මේ. හැබැයි ඊට එහා ගිහිල්ලා පරිපාලනයේදී හොඳටම ලියන්න. මොකද මට ඕනේ ඔයාලට හොඳ දැනුමක් ලබා දෙන්න. මේ හින්දා මම අද කතා කරන කොට ඉස්සෙල්ලා පරිපාලන සේවයේ එක්සෑම් එකේ තිබ්බ කාරණා දෙකක් තමයි කතා කරන්නේ. මොකද සම්පූර්ණම දෙකක් කතා කරන ඔයකම වාරයක් වෙලක් තියෙනවා. ඒක තමයි කතා කරන්නත් බලාපොරොත්තු වෙන්නේ. හරි. එක ලියාගන්න. අදාළ සිද්ධිය මැනවින් කියවීම. මැනවින් කියවීම. දෙක සිද්ධියේ වැදගත් කරුණු හඳුනා ගැනීම. සිද්ධියේ වැදගත් කරුණු හඳුනා ගැනීම. තුන සිද්ධියේ වැදගත් විශේෂිත කරුණු. සිද්ධියේ වැදගත් විශේෂිත කරුණු. කෙටියෙන් සටහන් කිරීම. සටහන් කර ගැනීම. කෙටියෙන් සටහන් කර ගැනීම. හතර නිවැරදිව පිළිතුරු ගොනු කිරීම. නිවැරදිව පිළිතුරු ගොනු කිරීම. හරිද? දැන් ඕකේ පොතේ නෝට් එකේ මම දාලා තියෙන ප්‍රමුඛ සාරාංශය පරමාර්ථය නිර්වචනය කර ප්‍රධාන අභියෝගය සඳහන් කරන්න හැඳින්වීමේ ඡේදය කියවන්නාගේ උනන්දු වැඩ ගන්නාවලට ලියන්න කතා වස්තු පසුතලයේ විස්තර කරන්න සන්දර්භය එළඹුම සහ ගැටලු මතු කරන්න සාධක ඉදිරිපත් කරන සිදුවේ කවරක්ද යන පිළිබඳව වචන වලින් චිත්‍රයක් මවන්න ප්‍රධාන සාධක හා ප්‍රධාන ගැටලු විස්තර කරන්න දැන් ඕක ඇවිල්ලා ඕක සිද්ධිය අධ්‍යයනය ගොඩනැගීමේදී සලකා බලන මූලික කරුණු කාරණාත් එක්ක කතා කරන එක ඔයාලට විභාගෙදී අහන්නේ මෙම සිද්ධියේ අන්තර්ගත ගැටලු ගැන අහනවා ඔබ ප්‍රධානියා වුණා නම් මේවා විසඳන්නේ කොහොමද කියලා අහනවා හරිද ඒක ඔයාලා විමුක්ති එක හැබැයි ඊට එහා ගිහිල්ලා පරිපාලන සේවයේ ප්‍රශ්නයක් අහනවා ඒ කියන්නේ ඕකම තමයි ආකාරي පොඩ්ඩක් වෙනස් දැන් මම කතා කරන්න යන්නේ සිද්ධිය අධ්‍යයනය මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් දැන් මේක සිද්ධ අධ්‍යයනයක් කියන්නේ මොකක්ද කියන එක නිර්වචනය තිබුණා පැහැදිලි ඒක අපි ලිව්වා දෙවෙනි ඡේදෙ මම කිව්වේ මොකද්ද පළවෙනි එක හොඳින් කියවන්න දෙවෙනි එකේ වැදගත් කරුණු හඳුනා ගන්න තුන්වෙනි එක වැදගත් විශේෂ කරුණු කෙටියෙන් සටහන් කරගන්න හතරවෙනි එක මොකද්ද පිළිතුරු නිවැරදිව ගොනු කරන්න මේ අවුරුද්දේ උපාධිය අවසන් කරන අය ඇති උපාධිය අවසන් කරපු අය ඇති මම දැන් මේක පැහැදිලිව කතා කරන්න යන්නේ හරිද මේක ඔයාලා ගාව තියෙනවා කාට හරි දැන් ඕක නැති වුණා නම් කලබල වෙන්න දෙයක් නැහැ ඔන්න මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තියෙන්නේ මේක බලාගෙන මේක කියවගෙන අපි යමු අද ලියන තරමක් ඔයාලා ලියන්න ඕනේ ඈ ලියන්න තියෙන්නේ මට කියන්න විතරයි තියෙන්නේ මේ බලන්න ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වෙනි පන්තියේ බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගය 20ක් විතර අරගෙන කෙලින්ම පරිපාලන සේවයේ ඉහළ තනතුරකට යන්න පුළුවන් අවස්ථාව හිමි වෙන තැන්
සාරිපුත්ත මහාවිද්‍යාලයේ මතක ගබඩා හෙවත් දත්ත බැංකුව ඔන්න මාතෘකාව. හරි. දැන් ඔන්න මම පළවෙනි පාර මේක කියවගෙන කියවගෙන යනවා. කියවගෙන කියවගෙන යනකොට දෙවෙනි පාර මම කියවන්න කිව්වා. දෙවෙනි පාර කියවද්දි මේකේ සිද්ධි වලට අදාළ කරුණු කාරණා මැනවින් විග්‍රහ කරගන්න ඕනේ. ඒතකොට ඕකෙදි මම පළවෙනි පාරම ඔයාලට සටහන් කරගන්න නොදී ඉන්න. නමුත් ඊට පස්සේ දෙවෙනි එකේදී අපි මේ වගේ සටහන් කිරීමක් කියන් පළවෙනි එකේ ඉඳන් නිවැරදිව අපි කියාගෙන යන කරුණු කාරණා විස්තර කරමු. සාරිපුත්ත මහවිද්‍යාලයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුප්‍රසිද්ධ විදුහලක් වුවත් සැතපුමක් ඇතුළත තවත් විදුහල් කීපයක්ම තිබූ බැවින් අලුත් ගුරුපත්වීමක් ලබා පැමිණි විද්‍යාධිරේකට විදුහල එක්වරම සොයාගත නොහැකි විය. දැන් බලන්න සැතපුමක් ඇතුළත තවත් විදුහල් කීපයක්ම තිබූ බැවින් අලුත් ගුරුපත්වීමක් අරගෙන එන විද්‍යාධිරේක. එහෙනම් ඔන්න මේකේ කථානායකයා කවුද? මේකේ කථානායකයා තේරුණාද? මම ඔබ විස්තර කරගෙන යන්න. කථානායකයා කවුද? විද්‍යාතිලක. කථානායකයා විද්‍යාතිලක. මේකේ ඔයාලට තේරෙනවද කතන්දරයක් කියනවා? මොකද්ද? සැතපුමක් ඇතුළත පාසල් ගණනාවක් තියෙන නිසා පාසල පැහැදිලිව හඳුනා ගන්න බැරි වුණාලු. නොහැකි විය. නගරයේ කීප දෙනෙකුගෙන්ම පාර අසාගෙන විදුහල් ගේට්ටුව කරා පැමිණි නමුත් නාම පුවරුවක් නොතිබීම නිසා අසල තේ කඩේ විමසා සැකහැරගත් ඔහු විද්‍යාල භූමියට ඇතුළු වූයේ චකිතයකින් යුතුය. දැන් බලන්න, එහෙනම් මේ පාසලේ නාම පුවරුවක් නැහැ. කියන්නේ විධිමත් භාවයක් පාසලේ නැහැ නේද? ප්‍රින්සිපල් එක හරියට ක්‍රමානුකූලව කරගෙන යන්නේ. ළඟටම ඇවිල්ලා සැකල් ඉස්සරහා කඩෙන් අහලා තමයි ඇතුළට ගියේ. දැන් චකිතයකින් යුතුවය පන්ති වාර්තා පොතක් දිගහැර කියවමින් ගිය ළමයෙකුගෙන් අසාගත් පරිදි ඔහු කලින්ම විදුහල් කාර්යාලය කරා පියන ගිය. ඒතර පන් ඒ කියන්නේ ළමයෙක්ගෙන් අහගත්තා කියලා කියන්නේ ඔයාලා දන්නවා පාසලට ඇතුළට පස්සේ කාර්යාලය, ක්‍රීඩා පිටිය, පුස්තකාලයේ කැන්ටින් එකේ එහෙම බෝඩ් ගහලා තියෙනවනේ ලස්සනට. ඒතර මේකේ එහෙම එකක් තියෙනවද? නෑ. මේකේ තියෙන්නේ මොකුත්ම නැතුව ඇති ළමයෙක්ගෙන් තමයි ආගන්නේ. ආලා මෙයා කාර්යාලය කරා පිය නැගීය. කාර්යාලයේ තරමක් විශාල කාමරයක් විය. තේරෙනවද? මේක ඇහෙනකොට මේකේ අඩුපාඩු ටික මෙයා වක්‍රාකාරව කියන ඒකයි තේරුම් ගන්න ඕනේ. කාර්යාලයේ තරමක් විශාල කාමරයක් විය. ගුරුවරු යැයි සිටිය හැකි කීප දෙනෙක්ම නොයෙක් කටයුතු වල යෙදමින්ද කතා බහ කරමින්ද ඒ තුල සිටිය ගුරුවරු යැයි හිතන්න පුළුවන් කියලා කියන්නේ. ඉන් එක් අයෙකුට තම පත්වීම් ලිපිය විද්‍යාතිලක විසින් පෙන්වන ලදුව ඔහු කෙළවරක සිටි පුද්ගලයෙකු වෙත ඇඟිල්ල දිගු කළේය. ඔහු ඒ දෙසට යන විටම මොකද වුවමනාව යැයි විදුහල්පති කණ්ණාඩිය යටින් බලා විමසීය. අලුත් පත්වීමක් සර් විද්‍යාතිලක පිළිතුරු දුන්නේය. එතකොට විද්‍යාතිලක පිළිතුරු දුන්න අලුත් පත්වීමක් කියලා. පියසේන මේට අලුත් පත්වීම හිම ආවද විදුහල්පති විමසීන් ලදුව කොට කලිසමක් ඇඳ සිටි ගැටවරේ ඔව් සර් මම ෆයිල් එකට දැම්මායයි පිළිතුරු දුන්නේය. එවිට කාර්නිකෝ කතා කළ විදුහල්පතිවරයා අර ඉන්නේ නියෝජ්‍ය විදුහල්පති මහතා එයා ළඟට ගිහින් පොතේ අත්සන් කරන්න යයි කීවේ. දැන් ඔතන කතාවක් කියනවා. කවුද මෙතන ඉන්නවා? පියසේන කියලා නේද? පියසේන. පියසේන තමයි කවුද? කාර්යාල කටයුතු කරන ලිපිකරු, කාර්යාල කාර්යාල සහායක. හැබැයි මිනිහා කොට කලිසමක් ඇඳගෙන ඉඳලා තියෙනවා. එතකොට එන මෙතන ගැළපීමක් තියෙනවද? ඉස්කෝලේ කොට කලිසමක් ගාවින් ඉන්න ගැටවරේ කියලා කියන්නේ. තේරුණාද? එතකොට මෙන්න මේවා තමයි අපි දැනගන්න ඕනේ. එතකොට මේකේ අවිධිමත් භාවය මේ පෙන්වන විදිය. ඊට පස්සේ ප්‍රින්සිපල් කිව්වා අන්න අතන ඉන්නවා කවුද? නියෝජ්‍ය විදුහල්පති ගිහිල්ලා කතා කරලා අස්සම් කරන්න කියලා ඔන්න කිව්වා. පුවත් පතකට දැඩි අවධානයෙන් යොමු කර සිටි නියෝජ්‍ය විදුහල්පති සිල්වා මහතා සර් යන හඬින් හිස මෑත් කර බලා හිස සොලවා මුහුණෙන් ප්‍රශ්නාර්ථයක් නැගීය. විද්‍යාතිලක විසින් පෙන්වන ලද පත්වීම් ලිපිය එක බැල්මකින්ම කියවූ ඔහු පියසේන අත්සම් පොත මෙහාට ගෙන්වා කියා පුවත් පතටම නෙත් යොමු කළේය. දැන් ආපහු පියසේනට කිව්වා
අත්සම්පොත ලියන්න කියලා. පියසේන අත්සම්පොත සොයයි, අල්මාරි අරමින් සොයයි, ෆයිල් එහා මෙහා දමමින් සොයයි. අලුතෙන් යමෙකු පැමිණි විට ඔහුගේ ස්වභාවය හැමදාමත් මෙසේය. මොකද පියසේන ඔෆිස් එක පෙරලන්න හදන්නේ විදුහල්පති සැරකලේය. දැන් එනම් අත්සම් පොත හොයාගන්න බෑ, පිළිවෙලකට තියලා නෑ, හැම තැනම හොයනවා අත්සම් පොත කොයි කියලා. ප්‍රින්සිපල් අහනවා මොකද පියසේන ඔය කරන්නේ? සර් මේ අත්සම් පොත දැන් තිබුණා දැන් නෑයි පිළිවදන් දුන් පියසේන ඒ ගැන පිළිතුරු ලිපිකරු පෙරේරා මහතා විමසීය. ඔන්න ඊට පස්සේ පෙරේරා මහත්තයා කතා කරනවා ලිපිකරු. මෙතන තියෙන දේවල් කවුරු ගෙනියනවද කවුද දන්නේ? ඉරිදා පොළොවගේ හැම තැනම අවශ්‍යන අන්න මිස්ටර් සුනිල් අරංගියා යයි පෙරේරා මහතා දෝෂාරෝපණය මුඛයෙන් කීයේ. දැන් එතකොට ලිපිකරුවෙක් ඉන්නවා කවුද? සිල්වා නේද? ලිපිකරු පෙරේරා. පෙරේරා ලිපිකරු. මෙයාගේ කොයි අත්සම් පොත කියලා හදියා අන්තිමේදී බැලලා කියනවා මේක ඇරන්දියා කියලා. කවුද? සුනිල්. සුනිල් සර් අරගෙන ගිහින්. එතකොට ඒක හොයාගන්නත් බෑ කියන අමාරු වාට තේරෙනවද? මේක කියනෝනේ පිළිවෙලක් නැහැ කියලා. මිස්ටර් සුනිල් අරන් ගියා යයි පෙරේරා මහතා දෝෂාරෝපණ මුඛයෙන් කියා කීය. පියසේන විදුහල්පති නියෝග කළ විට පියසේන ඉදුණුනේය. මේ සියල්ල බලා සිටි විද්‍යාතිරය තවමත් හිටගෙනය. අනාරාධයෙන්වත් වාටිකට පුටුවක් ඇද්දයි වටපිට බැලූ ඔහුට දිස්ුවේ කාමරයේ අහුමුළුවල ඇති බෝල, නෙට්, උදළු, කටුකම්බි, කුණු පෙට්ටි, අබරි පොත් යනාදියයි. දැන් හිතන්න ඔෆිස් එක ඇතුළට ආපු කෙනාට ඉඳගන්න තාම තැනක් හම්බුනේ නැහැ. කවුරුත් ඉඳගන්න කිව්වේ නැහැ. තාම හිටගෙන ඉන්නේ. එතකොට මෙයා වටපිට බලද්දී කටුකම්බි, නෙට් බෝල්, වොලිබෝල්, බෝල කෑලි, පොත් බත් මේ ඔක්කොම මේ ඔෆිස් එක ඇස්සේ තියෙනවා. එතකොට මේක ඔෆිස් එකක්ද කියලා ඔයාලා තීරණය කරන්න පුළුවන්. හරි. සුනිල් මහතායයි සිටිය හැකි අය පියසේන සමග විදුහල්පති කරා පැමිණිය. දැන් ඔන්න සුනිල් එතකොට පොතකුත් අරගෙන සුනිල් කියන කෙනා අත්සම්පතත් අරගෙන පියසේනත් එක්කම එනවා. දැන් පියසේන ගියානේ හොයන්න. පියසේනත් එක්කම එනවා ප්‍රින්සිපල් හම්බේ. සර් මා ආපු දවසවලටත් මිස්ටර් පෙරේරා නිවාඩු දාලා. එයා කරන්නේ නිවාඩු විතරයි. ඒකත් හරියට කරන හැටි මෙහෙමයි. ඉල්ලුම් පත්‍ර අවශ්‍යයි කියපු දවස් පහෙන් තුනක්ම මං ආපු දවස් සුනිල් එක දිගටම කියාගෙන ගියේය. ඔව් යුක්තිගරුක ගුරුවරයෙක්යයි විද්‍යාතිරික සිටින සියල්ල අසා සිටි විදුහල්පති සම්සුන් ලෙස මිස්ටර් පෙරේරා ගේන්න බලන්නේ නිමාඩු ලේඛනයයි කීය. ලිපිකරු විසින් පියසේන අත විදුහල්පතිට එවන ලද මේ ලේඛනයයි කීය. ලිපිකරු විසින් පියසේන අත විදුහල්පතිට එවන ලදී. මේ පොතක් කොට්ටනියක්. ඉල්ලුම් පත්‍ර 4500ක් පොත ඇතුළේ. ඇයි මේවා ෆයිල් නොකරන්නේ? විමර්ශන ලදුව පෙරේරා මහතාගේ කෙටි පිළිතුරු වූයේ මේ දවස් ටිකේ වෙලාවක් තිබුණේ අලුත් අයට ෆයිල් පවරක් නේ. එතකොට මේ පෙරේරා කරන්නේ නිමාඩු සම්බන්ධ කටයුතු ගුරුවරුන්. හැබැයි ඒකත් එයා හරියට කරන්නේ. ගුරුවරුන් ෆයිල් එකක් දාලා නැහැ නේද? ෆයිල් දාන්න ෆයිල් කවර නැහැ කියලා කිව්වා. බලන්නකො ඒතොර උත්තරේ ෆයිල් කවර නැති ඉඳ ෆයිල් දාන්න. ඒතොර මේක පොට්ටනියක් වගේ තියෙනවා කියලා පැහැදිලිව ප්‍රින්සිපල් දැන් පෙරේරාටත් දැන්නේ. දැන් එතකොට හරි ඊගාවට බලන්න හිටි ගමන් පටන්ගත් කාල ගෝට්ටිය කුමක්ද විද්‍යාතිරකට වැටුණේ ළමයින් සහ ගුරුවරුන් කීප දෙනෙකු කාර්යාලයට පැමිණි විටය. ඒ විවේක කාලයේ යයි පැමිණි විවේක කාලයේ යයි පැමිණි අය තම තමන්ට විසිදේ ගෙන ගියහ. ගුරුවරු බිස්කට් පොත් සහ නාම ලේඛන නැවත ගෙන ගියහ. විදුහල්පති නියෝජ්‍ය විදුහල්පති තේපානය සඳහා පිටතට ගියහ. කාර්යාලයේ එකම සිනා ගඟුලක් විය. ඒ අතරතම ගුරු උපදේශක පත්වී ලිපිය අස්ථානගත වීම ගැන චන්ද්‍රලතාමිය කාටද දොස් කියයි? එතකොට උපදේශක පත්වී ලිපිය අස්ථානගත වීම ගැන චන්ද්‍රලතාමිය කාටද දොස් කියයි? විද්‍යාතිරික නියෝජ්‍ය විදුහල්පතිගේ මේසයට හේතු වී පුවත්පත බලයි. දැන් කරන්න දෙයක් නැහැ. ගුරුවරියෝ කීප දෙනෙක් තම ලිපි නිර්දේශ කර ගැනීමට විදුහල්පතිගේ මේසය ළඟ පෙළ ගැසී සිටි. මේ අතර ලියුම් කරු පැමිණ පියසේන අතර ලියුම් මිටියක් දී ගියේය.
ඔහු නොකමාව ඒ සියල්ල කඩා බැලීය. සඟරා හා වාර ප්‍රකාශන කීපයක් ඔහුගේ ලාච්චුවට වැටුණි. ඉතිරි ලියුම් විදුහල්පතිගේ හා නියෝජ්‍ය විදුහල්පතිගේ මේසේ මත තබන ලදී. පෞද්ගලික ලියුම් ටික ගුරුවරුන්ට බෙදෙන ලෙස ළමයින්ට දෙන ලදී. දැන් බලන්න ආපු ලියුම් ටික කොහොම පියසේන කැඩුවා. ලියුම් ටිකත් කඩලා ප්‍රින්සිපල්ට කියලා හිතන ටික ප්‍රින්සිපල්ගේ මේසේ තිබ්බා, නියෝජ්‍ය විදුහල්පති කියලා හිතනවා නියෝජ්‍ය විදුහල්පතිගේ මේසේ තිබ්බා. ඉතුරු ටික ගුරුවරුන්ගේ දුන්නා ළමයින්ට ගිහිල්ලා දෙන්න. නේද? අර සමනල සම්දෙනිය වගේ ඇත්තටම ওই ලියුම දුන්නොත් හොඳයි. එහෙම නැත්තම් දැන් අපි වගේ ඒ කාලේ හිටියා නම් එහෙම සමහර සමහර ගුරුවරුත් එක්ක පොඩි පොඩි අමනාපකම් තිබ්බා. එහෙම වෙලාවක එහෙම ওই ලියුමක් අපිට දුන්නා නම් එහෙම අපි ඇත්තටම ওই ලියුමට මොනවා හරි කරන්නේ නේද? එහෙම ගුරුවරුත් එහෙම කරන වෙලාවල් තියෙනවා. ගුරුවරුත් එහෙම කරන වෙලාවල් තියෙනවා. ඒ නිසා ඒක සාධාරණ නැහැ. ගුරුවරයාට පෞද්ගලික ලිපිය පවා ළමයි ලවා තමයි දීලා තියෙන්නේ. කාලකෝට්ටිය කෙමෙන් අඩුවන විට විවේක කාලය අවසන් වන්නට ඇතැයි විද්‍යාර්ථියකට සිතුන. හරිද මිස්ටර් 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 මට නම මතක නෑනේ. පොත් අත්සන් කළාදැයි පෙරලා පැමිණි නියෝජ්‍ය විදුහල්පති ඇසීය. දැන් එයා කාලා බීලා ආපහු කැන්ටින් එකට ගිහිල්ලා ඇවිල්ලා ඇහුවා අත්සන් කරාද කියලා. නෑ සර් වෙලාව කීයද දාන්නේ කියලා දන්නේ නෑ. විද්‍යාර්ථියක පිළිතුරු දුනි. ඉර ගහලා නෑනේ. නැතර මේ මේ ඉස්කෝල රතු ඉර ගහලා නෑ. දැන් ඔන්න මෙයා කියනවා අටම දාන්න. ඊට පස්සේ වැඩ බාර ගැනීමේ ලියමන ලියන්න. අට දාලා අත්සන් කරලා වැඩ බාර ගත්තා කියලා ලියමන ලියන්න. දැන් පියසේන මේ සර්ට පරණ වැඩ බාර ගැනීමේ ලිපියක් පෙන්නන්න. කී සිල්වා මහතා පන්තියකට ගියේ. දැන් පරණ වැඩ බාර ගන්න ලිපි. පරණ කවුරු හරි ආපු ගුරු වැඩ බාර ගත්ත ලිපි තියෙනවනේ. ඒ ලිපියක් පෙන්නන්න කියලා කිව්වා කාටද? පියසේන. එහෙම කියලා සිල්ල මහත්තයා කියන්නේ ඔජුතරට. පියසේන මේ සර්ට පරණ වැඩ බාර ගැනීමේ ලිපියක් පෙන්වන්නයි කී සිල්ලා මහතා පන්තියට ගියේ. පියසේන නැවත ආවේශ විය. මුලින් ඉවසිල්ලේ සෙව් ඔහු පසුව ලිපි ගොනු පෙරළමින් එබඳු ලිපියක් සෙව්මුත් නොලැබිනි. කිටි ගමන් ඔහු මෙන්න සර් අර ගිය සුමානේ නැති වුණ කියපු නාම ලේඛන ටික මේ ෆයිල් ගොඩට යට වෙලා තියෙනවා කීය. ලිපියක් සෙවීමෙන් වෙහෙස වූ ඔහු විද්‍යාධිලයකට පැමිණ ළඟට පැමිණ පරණ ලියුමක් ඕනේ නැහැ මට මතකයි ලියන හැටි සර් මෙහෙම ලියන්න. දැන් කවුද මේ කියන්නේ? මේ ලිපිකරුවටත් පල්ලේ අයින සේවකයා ඇවිල්ලා ඔන්න සර්ට කියන මෙන්න මෙහෙම ලියන්න. පත්වීමේ ලියුමේ අංකේ දින දාලා ඒ අනුව වැඩ බාර ගන්නවා කියලා ලියන්න. මං කොලයක් දෙන්නම් කියා විදුහල්පති ලාච්චු ඇර කඩදාසියක් දී නැවත ඒකම මේ මාසේ පඩිය දාන්න කියලා ලියන්න. මුල් පත්වීමට ගමන් ගාස්තු දෙනවා නේද? ඒකත් ඕකෙම ලියන්න. එයයි කීය. ලියන ලද ලියුම අත්සන් සඳහා විදුහල්පතිගේ මේසේ මත තබන ලදී. මෙතෙක් නොවිසිලින් සිටි විද්‍යාතිරික කිසියෙකුගේ නොසාම ආපන ශාලාව සොයා ගියේ. දැන් මෙතන වක්‍රාකාරයෙන් කියනවා පියසේන බය නැතුව විදුහල්පතිගේ ලාච්චු අරිනවා, ලාච්චු වහනවා, ඒකේ දේවල් ගන්නවා දානවා නේද? ඒතර ඇත්තම පත්වීමේ ලිපියත් එක්ක එන ගමන් ගාස්තු ඒ වගේ වන්නේ. හැබැයි මෙයා කියනවා එකක් දාලා ලියන්න කියලා. මොකද මෙයාට හිතෙන් දෙන්නේ මෙයා කියන්නේ. හරි. එතකොට දැන් මේ වගේ අඩුපාඩු තියෙනවා. ඒතකොට අපි ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ කාරණා. දැන් සෑහෙන වෙලාවක් බලන් හිටපු විද්‍යාතිලක පස්සේ කෑම සඳහා මොනවාරි කාලා එන්නම් කියලා මෙයා යනවා කැන්ටින් එක හොයාගෙන. කවුරුත් මෙයාට කණ්ඩ දුන්නෙත් නෑ, කතා කරෙත් නෑ. එතරම් අලුත්ම පත්වීමක් අරගෙන ඉස්කෝලේකට පළවෙනි පත්වීම පළවෙනි දවසේ වැඩ බාර ගන්න ආපු කෙනාගේ මානසික මට්ටම කොයි වගේද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන් නේද? රස්සාවට ආපු කෙනාට සලකන විදිය. හරි. නවකයෙකු ඉදිරියේ තම කාර්යාලයේ අපිරිවිල හෙළිවීම නිසා ද තරමක තරහින් මෙන් පියසේන සහ පෙරේරා මහයා කැඳු විදුහල්පති. දැන් මේ දෙන්නට එන්න කිව්ව පෙරේරාටයි පියසේනටයි එන්න කියලා ප්‍රින්සිපල් මොකද කරේ? මහතා කැඳු විදුහල්පති ලිපිගොනු ආදිය පිළිවෙලකට තබා ගැනීම ගැන 25 වෙනි වරටත් උපදෙස් දුන්නේ. නම් මීට කලින් කී වතාවක් උපදෙස් දීලා තියෙනවද? 24 වතාවක් උපදෙස් දීලා තියෙන නමුත් වැඩි වෙලා නෑ. 25 වෙනි වතාවටත් උපදෙස් දෙනවා. ඒතකොට හිතා ගන්න පුළුවන් ප්‍රින්සිපල් ගේ නායකත්වය සහ ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙල. හරි සර් මේ සමහර ලියුම් එවපු පුද්ගලයා අනුව වර්ග කරලා සමහර ඒවා විෂය අනුව වර්ග කරලා ඒකයි මේ කරදරේ. පෙරේරා මෙයා මැසිවිලි කීයේ ඒ කණහීම පැමිණි විගණන නිලධාරීන් දෙදෙනෙකු නිසා සාකච්ඡාව යන හිටියේය. පන්තියකින් ගෙන්වාගත් පුටු දෙක
ඔවුන්ට පිළිගන්නා විදුහල්පතිගේ විදුහල්පති තේ සංග්‍රහයක්ද පැවැත්තිය. තමන් පැමිණියේ පහසුකම් ගාස්තු පිළිබඳ පරීක්ෂා කිරීමක බව ඔවුන් කීය. මොන විගණක නිලධාරීන් දෙන්නේ කාර කට්ටිය කතා කර කර. මම මේක කිව්වේ චිත්‍රයක් කතාවක් නෙමෙයි මේක. ඒ ආවට පස්සේ ඒ දෙන්නට හරියට ඉඳ ගන්න පුරුදු දෙයක් නැති ඉඳ පන්තියකින් පුරුදු දෙකක් ගෙනලා ඒ දෙන්නට ප්‍රින්සිපල් ගේ ඉස්සරහා ඉඳ ගන්න කියලා කියලා තේකපු දුන්නා. පියසේන අර කමල මිස්ටර් කියන්න පහසුකම් ගාස්තු පිළිගැන ටික අරගෙන ඉක්මනට එන්න කියලා විදුහල්පති කීයේ. නිලධාරී මූණ මූණ බලාගත්ත. ඇයි ඒ? සාමාන්‍ය ස්කූලික ප්‍රධාන එකක් තමයි ඔය පහසුකම් හා සේවා ගාස්තු කියන එක. ඒක තැන් තැන් වල තියෙන එක කාර්යාලයේ තියෙන්න ඕනේ ප්‍රින්සිපල්ගේ යටතේ. හැබැයි මෙයා කියනවා ඒක කමලා මිස් ගාව තියෙන කමලා මිස් අඬගහගෙන එන්න කියලා. විදුහල්පති කීයේ. නිලධාරී මූණ මූණ බලාගත්තේ. පියසේන පැමිණ සර් කමලා මිස් අද නිවාඩු. දැන් බලන්න කමලා මිස් අද ඇවිල්ලා නැහැ කියලා ප්‍රින්සිපල් දන්නෙත් නැහැ, පියසේන දන්නෙත් නැහැ. ඉස්කෝලේ හතර වටේ ඇවිදලා 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 බලලා කමලා මිස් නැහැ කියලා ඇවිල්ලා කියන. හරි. ඒතකොට පරිපාලනය ගැන හිතා ගන්න පුළුවන්. ඇයි විදුහල්පතිතුමා ළඟ මේ ගැන මුකුත් නැද්ද? විමසූ විට නෑ, කමලා මිස් තමයි ඒ සේරම කරන්නේ. මට ලොකු වෙලාවකුත් නැහැනේ. එහෙනම් ලබන සතියේ මම සේරම සූදානම් කරලා තියන්නම් මේ කී විට ඔහු සටහනක් තබා යන්න ගියේ. බලන්නකෝ ඒතකොට. එහෙනම් ලබන සතියේ එන්න මම කමලා මිස්ට කියලා තියන්නම් කියලා මේ අය පිටත් කරලා යවුවා. ඒතකොට සාමාන්‍යයෙන් එහෙම පාසලක නොවිය යුතුයි. අලුතෙන් පිහිටවන ලද පළාත් සභා ප්‍රදේශවලට මාරු වී යාමට කැමැති ගුරුවරුන් පිළිබඳ සලකා බැලීම සඳහා ගුරුවරුන්ගේ පෞද්ගලික තොරතුරු රැගෙන එදින කාර්යාලයට එන ලෙස දැක්වෙන විදුලි පුවත මේ ලැබුණේ පස්වරු එකටය. මීට කලින් මේ පිළිබඳ ලිපියක් ආ බව ඔහුට මතක් විය. ඔය ගැන සී කැඳවීම් දෙකක් ආව සර් පියසේන කීය. අන්න කලින් දෙකක් කියලා දෙකම දැන් අමතකයි. විදුහල්පති පෙරේරා පියසේන දැන් මොන තුන් දෙනා සෙට් වුණා බව ලිපික පීරා සෙවමුත් සියලු දෙනාගේ විස්තර සොයා ගත නොහැකි විය. පාසල කලින් වසා හදිසි ගුරු රැස්වීමක් කැඳවන් ලදී. අන්න දැන් මොකද කරේ? පාසල එකට වැහුවා. වහලා ගුරු ටික ඔක්කොම එක් කරගත්තා. එදින පැමිණි සිටි ගුරුවරුන් පිළිබඳ තොරතුරු සපයා ගන්නා ලදී. නොපැමිණි අයගේ නිවෙස් වලට මෝටර් සයිකලෙන් සුනිල් මහතා සහ පියසේන යවා එම තොරතුරු ලබා පසු දින කාර්යාලයට යන අදාසින් විදුහලෙන් බැහැර වූයේ සවසේ. ආ දැන් අර සුනිල් සර් එයාටත් එන්න කියලා මෝටර් සයිකලයක් දීලා ඔන්න ආපු නැති අයගේ ගෙවල් ගාන යන තොරතුරු හොයන්න. කාර්යාලයට ගිය අතරතුර තම වැටුප් වර්ධනයේ මේ පරවත් දමා ගැනීමට සිටු විදුහල්පති වැටුප් ශාඛාවට ගියේය. විෂය භාර ලිපිකරු ඔහුගේ ඇඟට ගොඩ විය. ගිය මාසයේ ගෙවූ වැටුප් ලේඛනයත් මේ මාසේ ගෙතුම්පත් වැටුප් ලේඛනයක් මෙතෙක් එවා නැත. අද 18 වෙනිදාය ඔහුට දෙලෝ රත්තිය. ඒ වෙලේම කුලී කාර්යයකින් විදුහලට ගිය ඔහු පියසේනත් ලිපිකරුත් කැඳවා මේ ගැන පෞද්ගලික විමසීය. ක්ලාක් මහත්තයා සේරම ලිව්වා සර් එදා නොහිටපු නිසා මම සර්ගේ ලාච්චුවට දැම්මා. මං හිතුවා යවන්න ඇති කියලා. පියසේන කීය. සොයා බලන විට සියලු වැටුප් ලේඛන ලාච්චු අඩියේ ලිපි වලට යට වී තිබිණි. කෙසේ වෙතත් නිවාඩු දෙන දිනේ වූ අප්‍රේල් 3 වෙනිදාවත් මාර්තු වැටුප ලැබීම ගැන කවුරු සතුටු වූහ? තොර හිතා ගන්නකො මේකේ තියෙන ප්‍රශ්න. සාරිපුත්ත මහාවිද්‍යාලයේ කාර්යාලයේ ඔබ දකින දුර්වලතා එම දුර්වලතා මගහරවා ගැනීමට යෙදී හැකි විසඳුම් පාත් සඳහන් ක්‍රියාපටිපාටින් ගැන ඔබේ අදහස්. විද්‍යාත්මකගේ වැඩබාර ගැනීමේ ලිපිය පාසුකම් මා සේවා ගාස්තු ලිපිලේඛන කමලාමිස් භාරයේ තිබීම නවක ගුරුවරයෙකු විද්‍යාත්මක මෙහිදී පිළිගනු ලැබූ ආකාරයේ ඔහු තුළ ගුරු වෘත්තිය සහ විදුහල කෙරෙහි ඇල්මක් ජනිත වීමට ඒ කොතරම් දුරට ඉවහල් වේවිද? ඔන්න ඔය ප්‍රශ්න වලට අපිට උත්තර ලියන්න පුළුවන්. ඔය පස්වෙනි ප්‍රශ්නේ ඔබ මේ විදුහලේ විදුහල්පති නම් 30 20 ඉඩ ප්‍රමාණය කාර්යාලයේ පිළිවෙත් සකස් කරන හැටි රූපසටහන් ආධාරයෙන් විස්තර කරන්න. ඔතන කාර්යාල දිනසක පිළිබඳව තියෙනවා හයි ඩිප්ලෝමා එකේදී පාඩමක්. විවෘත කාර්යාල, ආවෘත කාර්යාල, අලංකෘත කාර්යාල කියලා තියෙනවා. හරි. ඒක ගැන ඔතනදී මම කතා කරන්න යන්නේ ඒ නිසා ඒ කාර්යාලය ගොඩනගා ගන්න විදිය ලාච්චු කියන්නේ ප්‍රින්සිපල් ගේක වෙන් වෙලා නේද? ප්‍රින්සිපල් වෙන් වෙලා නියෝජ්‍ය විදුහල්පති වෙන් වෙලා ඒතකොට ලිපිකරු පැත්තක තියලා නේද? ඔය සහායකයෝ පැත්තකින් තියලා ඊට පස්සේ ලිපි ලේඛන ආදී දේවල් කොහෙද තියන්නේ? ඒ විදිහේ ලස්සන කාර්යාලය හදාගන්න ඉගෙන කතා කරන්න ඕනේ ඒකෙන්. එතකොට මම ආපහු මුලට එන්න. හරි. මම ආපහු මුලට එන්න.
දැන් මේ බලන්නකෝ මේ සිද්ධියේ දැක්ක දේවල් ටිකනේ අපි දැන් මේක මම කතා කරන්නේ පොදුවේ. දැන් විද්‍යාතිලක ආවා. හරිද? විද්‍යාතිලකට අලුත්පත් වීමක් හම්බුණා. මේ කතන්දරේ ඇත්තම ඔයාලටත් වටනවා. ඔයාලත් සමාලාවට අලුත්පත් වීමක් කරන් මෙහෙම යන්න වුණොත් මෙතන අලුත්පත් වීම අරගෙන ගියේ එහෙමයි ඉන්නවනේ අපි ඒකේ AI ගෙන් අදහසක් අහන්නේ. අලුත්පත් වීමක් අරගෙන විද්‍යාතිලකට ආවා. ඒතකොට මේක අනුපාතික මම මේ දැන් උත්තර නෙවෙයි මේ පොදුවේ සාකච්ඡා නේ. දැන් ඒක විද්‍යාතිලක එනකොට මේ ඉස්කෝලේ නාම පුවරුවක් නැහැ. හරිද? ඒතකොට පාසල ඇතුලේ සැලැස්ම නැහැ. විදුහල් කාර්යාලය ඔෆිස් එක කාර්යාලය බලන්න මේක ප්‍රින්සිපල් එක තැන. ප්‍රින්සිපල් ඉන්නවා, නියෝජ්‍ය දුවපති ඉන්නවා, ගුරුවරු ටික ඉන්නවා, අබනිදාවි ඔක්කොම එක කාල කොටයක්. මේක අපි ඉවර ගැන කියන්නේ. හරි? ඊට පස්සේ මේකේ පියසේන කොට කල්සුමක් ගහන්න තමයි ඉන්නේ කියත්. ඒකෝ පෙරේරා. පෙරේරා ලිපිකරුවා. එයා තමයි ලිපිලේ කරන කටයුතු කරන්නේ. මේ දෙන්නගේම තියෙන අවිධිමත් භාවය මේක පැහැදිලිව කියන්නේ නේද? පියසේන ලියුම්ගේ බෙදෙන විදිය, අත්සම්පත් තියාගන්න විදිය හැම එකක් පිළිබඳව මෙයාට පැහැදිලි තහඳරයක් තියෙනවා. හරි? එතකොට පෙරේරා මහත්තයා වැඩ කරන විදිය නේද? පෙරේරා මහත්තයා කිසිම පිළිවෙලකට වැඩ කරන්නේ නැහැ. ගුරුවරුන්ගේ නිමාන දේවල් ටික හරියට තියාගන්න මේ පිළිබඳව පැහැදිලි කතා කරනවා. එතකොට ඊගාවට විදුහල්පතිතුමා මේ දෙන්නට 25 වතාවක් උපදෙස් දීලා තියෙනවා මේ වැඩේ හරියට කරන්න. ඒ වගේම ප්‍රින්සිපල් ගත්තට පස්සේ අඳුම ගානේ වැටු ප්ලේ කනේ පවා හරියට වෙලාවට යවලා නැහැ. වැටු ප්ලේ කනේ යවලත් නැහැ. ඊට පස්සේ ඉපිලේ කන සොයා බැලීම පිළිබඳව හොයලා නැහැ. මේ හොයලා බැලුණා ඒ මොකක් කරලා නැහැ. එතකොට බලන්නකෝ අර ගුරුවරුන්ගේ තොරතුරු ටික ගන්නකෝ. ගුරුවරුන්ගේ තොරතුරු ටිකවත් විදුහල්පතිතුමා ගාවනේ බොරු කරගෙන නේද? ඒ වගේම හදිසි අවස්ථාවන් වල ක්‍රියාත්මක වෙන විදිය මෙයාලා ගාවන්නේ. ඒ වගේම පැහැදිලිවම පහසුකම් හා සේවා ගාවතු විදුහල්පති භාරයේ තියෙන්න ඕනේ. හැබැයි එහෙම වෙලා නැහැ. ඒක කමලා මිස්ට දීලා කමලා මිස් ඉස්කෝලේ ඇවිල්ලත් නැහැ. ඒක දැනගන්නේ පියසේන ඉස්කෝලේ වටේ ගිහිල්ලා ආවට පස්සේ. එතකන් දන්නේ නේද? එතකන් මෙයා දන්නේ ආවද නැද්ද කියලා දන්නේ. එතකොට මෙන්න මේ තිබ්බ අඩුපාඩු ටික අපිට ගොනු කරන පැහැදිලි උත්තරයක් අපි ගොනු කරගන්න ඕනේ. දැන් ඕක සම්බන්ධයෙන් විධිමත් උත්තරයක් මම හදලා තියෙනවා. හරිද? විධිමත් උත්තරයක් හදලා තියෙනවා. දැන් මේකට අමතරව මම ඔයාලට කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඔයාලා ඇත්තටම අරුත්පත් වීමක් අරගෙන යනකොට මේ වගේ සිද්ධි ඇත්තටම සිද්ධ වෙනවා. දැන් මෙතන ඉන්න අය මේක ගුරු වෘත්තියේ විතරක් නෙවෙයි තේරෙනවද? මේක කාර්යාලයකට ගියා මේ විදිහේ දේවල් වලට ඔයාලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඇත්තටම මේ පිළිබඳ අවබෝධයෙන් ඉන්න ඕනේ. ඔයාගේ පළවෙනිපත් වීම ඔයා යනකොට සමාහලාවට දැන රැකියා කරන අය අලුත් ස්ථානයකට යනවද? අපි අර කතා කරපු අනුස්ථාපනේ තේරෙනවද? අලුත් තැනකට යද්දී ඒව සලකා බලන්න වෙනවා. ඉතින් ලංකාවේ පාසල් පද්ධතිය ඇතුලේ ඕන තරම් ඒ සාධක තියෙනවා. මම ඔයාලට කිව්වොත් එහෙම අපේ අයියා කියන්නේ මගේ අයියා කියන්නේ දැන් ලයි පුතා එයාට පත්වීමක් හම්බෙලා එයා ගිහිල්ලා තිබුණා වැඩ බාර ගන්න ওই අම්පාර පැත්තේ බොහොම දුෂ්කර. ඉතින් මිනිස්සයා ඒ වැඩ බාර ගන්න ගියාට පස්සේ එයා යන දවසේ ක්වාටර්ස් එකක් ඇයි හිතන්න පුළුවන් මට්ටම එකක් කියලා එයා කියන්නේ. එහෙම තැනක සර්මක් බඩ මැදට ඇඳගත්ත බඩ තඩි පුද්ගලයෙක් කියලා ඉස්සරහ. ඊට පස්සේ මෙයා වටපිට බලනකොට ඇහුවා ඇයි කියලා. නෑ මම ඉස්කෝලේට ආවේ කියලා. අලුත්පත් වීමක්ද කියලා ඇහුවා. ඔව් කිව්වා. ආයෙත් එන්න එන්න මම තමයි ප්‍රින්සිපල් කියලා කිව්වා. ඊට පස්සේ අතුරට අඬ ගහන ගියලු. එකල කතා බහ කරලා හවස තියෙන ගමනක් යන්න යන් අපි දෙන්න කියලා කිව්වා. ටිකක් හවස්සෙලා ඊට පස්සේ පුඩ් සයිකලයක් එයා අරගෙන ආවලු. අරගෙන ඇවිල්ලා මෙයාව ඉස්සරහට බාර් කී ඉඳගෙන දැන් ගම වටේ සයිකලේ යනවා.
ස්කෝලෙට පටන් ගන්නවා ස්කෝලේ වරින් කියලා මුළු ගමේම වටේ ගියා. එතකොට එයා ටික කාලයක් යනකොට ඉතින් ස්කෝලේ පොඩි මෙයා ආසාව තියෙනවා නේද මොනවා හරි කරන්න ඕනේ කියලා. මෙයා සයන්ස් එහෙම කරේ ඉලෝබි සයන්ස් කරලා පත්තිමත් සයන්ස් වල ගියේ. ඉතින් ගණන් විද්‍යාව උගන්වලා තිබුණා. ගණන් විද්‍යාව වලින් සෑහෙන දේවල් උගන්වලා තිබුණා. ඊට පස්සේ ලියුමක් කැවිලා තිබුණා ගණිතාගාරය සහ විද්‍යාව වෙනුවෙන් රුපියල් 42,000ක් උතරක් පාස් වෙලා තිබුණා. ඒකේ අවශ්‍ය කරන බඩු ටික ගන්න කියලා. ඉතින් ලැබ් එකක් හරි එහෙම ඕන දේවල් ටික මෙයා ඔක්කොම හදලා ප්ලෑන් එකක් හදලා ප්‍රින්සිපල් කිව්වා දුන්නු සර් අපි මේ බඩු ටික ගමු එහෙනම් කියලා. හා හා සාලි සර් ඔකට කලබල වෙන්න එපා. ඕකේ සාලි ටික මම ගත්තා. ඊට පස්සේ ඇයි ඊට පස්සේ මම එකපාරට සබ්ද නැතිලු නෑ නෑ කලබල වෙන්න එපා මම මේක ගත්තා. මගේ බස් එකේ ටයර් ටික දාගත්තා මම සාලි සර් ඔකේ කියලා කෙලින්ම කිව්වා. දැන් මේ මේ ප්‍රින්සිපල්ට බස් එකක් තියෙනවා. නිමාඩු දවස් වල ඒක කොන්දොස්තර වැඩ කරන ප්‍රින්සිපල්. නිමාඩු මාසෙම ගමේ දුවන බස් එකේ ප්‍රින්සිපල් වැඩේ කරන්නේ පොසේ කොන්දොස්තර වැඩේ කරන්නේ ප්‍රින්සිපල්. ළමයිට පන්තියට ආවට පස්සේ ස්කූල්ට ආවම ෆයිනල් එක ළමයිට ගහලා එළවනවලු ඒ බස් එකේ දැක්කම පස්සේ ඉන්න ඉන්න පස්සට යන ඉඳගන්න පුතා කියලා එහෙම කතා කරා. ඉතින් ඒ ඒ හැටි හරි එතකොට මං කිව්වේ දැන් අපි මෙයා ලියුමක් කියවනවා වගේ ගැට් එකවල දිනවා සාලිය රජ කරන නියෝජ්‍ය විදුහල්පති කියලා දාලා ලියුමක් කියවලා දුන්නා. ගෙදර ඔක්කොම අර නංගිලා ඔක්කොම උඩ දාගෙන hina වෙනවා මූට කවුද යකෝ නියෝජ්‍ය විදුහල්පති කියලා දුන්නේ මේ ගිය ගුරම. දැන් මිනිහා එනකන් ඒ කාලෙදි ෆෝන් එන්නේ නැහැ. එනකන් දැනගන්න විදියකුත් නැහැ මූට නියෝජ්‍ය විදුහල්පති හම්මනේ කොහොමද? ඇවිල්ලා බලන්න මොකද කාරණා? ස්කෝල්ට මේ ගුරුවරු දෙන්නේ නැහැ. එකනේ ප්‍රින්සිපල් අනිත් එක කියලා මේ ඇතුළු මේ ඔටෝමැටික නියෝජ්‍ය විදුහල්පති. හරි. එනිසා එයා ඒකේ සෑහෙන කාලයක් හිටියා. අර ඔය වගේ මගේ අර යාළුවෝගේ අයියලා හරි මේ කීපට ඒ වගේ මම සමහර දුෂ්කර පාසල් හොයාගෙන ගිහිල්ලා තියෙනවා උදව් කරලා තියෙනවා. මොකද එක්තරා දවසක මම ගියා වැඩි නෙමෙයි මම කියන්නේ මාතලේ ප්‍රදේශයේ දුෂ්කර මධ්‍යම පළාතේ මම යනකොට යන්න බෑ මෝටර් සයිකලේ යන්න ඕනේ මෝටර් සයිකලේ යන්න බෑ අන්තිමේදී කම්පත් එක්ක කැලෑව පැත්තකට ඒ පාසලට යනකොට මමත් ඇස්සේ තෙමිලා තෙමිලා ගියේ පාට ඇඳුම් ඇඳගත්ත ළමයි 60ක් විතර වගේ හිටිය එක හෝල් එක පසුදු ඇඳුමක් තියෙනවා පාට ඇඳුමක් තියෙනවා කොට කලිසමක් ගහගත්ත බුලත් පිටක් කකා අර කණුවක සමර ගගා යම් කිසි පුද්ගලෙක් හිටියා. සමර කියලා කියන්නේ තීන් ප්‍රතේ සමර කියලා තියෙන නේද. මම එතන ගිහිල්ලා ඇඟුවා මේ ස්කෝලේ ප්‍රින්සිපල් කවුද දැන්නේ නේද කියලා. එතකොට අරයා බුලත් පිට කාපු එක පැත්තකින් කියලා අර මේ මේකත් පැත්තකින් කියලා කෙලින් මං ගාවට මේ මීටක මන් තමයි ප්‍රින්සිපල් කියලා ඇත්තටම එහෙම කතා. ඊට පස්සේ මම අනිත් ගුරු එක්කෙනයි සර් ඉන්නේ. එයා ඉන්නේ අඟහරුවාද? එයා බ්‍රහස්පතින්ද හවස යනවා කිව්වා. අඟහරුවාද බදාද බ්‍රහස්පතින්ද උගන්වලා එහෙම හවස යනවා කිව්වා. හඳුලා ඉන්නේ නැහැ කිව්වා. සිකුරාද ඉන්නේ නැහැ. සිකුරාද ඒ නිමාරුට ඒ ගෙදර යනවා. ඒ නමුත් දවස් පහම මේ අස්සම් කරන්න දෙනවා. ඇයි ඒ? එහෙමවත් වෙන ගුරු නැති නිසා. මේ අර ළමයි එක මම කතා කරා. ප්‍රින්සිපල් එක කතා කරා. ඇත්තටම අර ඔයාලා දැක්ක හෝගාන පොකුණේ කතන්දරේ මම දැක්ක ප්‍රායෝගිකව ටිකක් වෙලා ගියාට පස්සේ ප්‍රින්සිපල් මට කිව්වා සර් මං චුට්ටක් ගිහින් එන්නද හේන පැත්තට කියලා කිව්වා. ඇත්තටම අර ළමයි ටිකක් අඬගෙන එයා හේනට ගියා. හරි. ඒතර ඕවා නැතුවනේ ප්‍රායෝගික ඕන තරම් තියෙනව නේද? ඕන තරම් අති දුෂ්කර පාසල් වලට ගිහින් දැන් විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල වලට දුෂ්කර පාසල් වලට ගිහිල්ලා මොනවාරි ගැටසමක් කරන්න කියලා කියන දුෂ්කර පාසල් හොයාගෙන මේ මේ දවස්වල මම දැක්ක මගේ මට කීප දෙනෙක් කතා කරා විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ටොයිලට් පාස්වර්ඩ් හදලා දෙනවා ලයිව් පී හදලා දෙනවාට ආධාර උපකාර කරන සහයෝගයක් දෙන්න සර් කියලා ඉතින් මම බොහෝ අයට ඒ දේවල් කරලා දෙනවා. ඒ නිසා ඒ වගේ තැන් තියෙනවා කාර්යාලත් එහෙම සමහර කාර්යාල වල ගියාට කරන්න වැඩක් නැහැ වැඩ බාර ගැනීම විතරයි. හොඳට මතක තියාගන්න මේවා ප්‍රායෝගික ජීවිතයේ අත්දකින්න පුළුවන් කියන එක. හරි. ඔයිට වඩා රස කතා ඕන තරම් තියෙනවා. ඒක මම වෙන වෙලාවක කම්මුණු කියන්නේ. නේද? හරි. මේක මම උත්තරේ තුවාලත් එක්ක කතා කරලාම යන්න. මේකේ සාරිපුත්ත මහවිද්‍යාලයේ කාර්යාලයේ ඔබ දකින් දුර්වලතා කවරේද කියලා තියෙනවා. මහවිද්‍යාලයේ කාර්යාලයේ anu එම විද්‍යාලයේ අධ්‍යාපනා පරිපාලන කේන්ද්‍රස්ථානයයි විද්‍යාලක ප්‍රධාන කාර්යාලයේ සිට මානව සම්පත් මෙසේය විද්‍යාල්පතිතුමා නියෝජ්‍ය විද්‍යාල්පතිතුමා අනාදින කාර්ය මණ්ඩලයේ
කාර්යාලයේ සාර්ථක කර්මකාකර ධුරාවලිය හෙවත් අනුත් සමාජපත්තියට අනුවිය යුතුයි. ඒකෙන් මෙන්න මෙහෙම තියෙන්න ඕන කියලා කියන්නේ. විදුහල්පතිතුමා අනධ්‍ය කාර්යාල ප්‍රධානියා නියෝජ්‍ය විදුහල්පතිතුමා පිළිගැනීමේ සහකාර විදුහල්පති මේ අය හැම පාසලකම නැහැ. තේරුණාද? හැම පාසල නැහැ. නමුත් සමහර පාසල්වල නියෝජ්‍ය විදුහල්පතිවරු 10ක් විතර ඉන්නේ. හැම පාසලක් තියෙනවා ජනප්‍රිය පාසල්. කාර්යාලය දකින දුර්වලතා. හිංසලක් මේ දුර්වලතා. මෙම කාර්යාලයේ පිටින් සෑම කාර්යාල කටයුතු වලට උපකාර වන අන්දම සංවිධානයේ නැත. ඒක හරි. අග්‍ර කළමනාකරු, මධ්‍ය කළමනාකරු, සහාය කාර්ය මණ්ඩලයේ සියල්ල ස්ථානගත වී ඇත්තේ සමතලා එකම තැනක. ඒක වැරදි. පාසල් ක්‍රීඩා උපකරණ ගබඩාව ලෙසද, ගුරු ඒකාගාරයේ ලෙසද කාර්යාලයේ භාවිතාව නිසා කාර්යාලයේ කටයුතු කිරීමේදී බාධා ඇතිවේ. තොරතුරු පද්ධතිය අවිධිමත් බව. කාර්යාලයක සාර්ථක ක්‍රියාකාරීත්වයට තොරතුරු ලබා ගැනීම, තොරතුරු රැස් කිරීම, තොරතුරු නිතුත් කිරීම යන සෑම ශේෂ්ඨයකම විධිමත් රටාවක් ක්‍රියාත්මක විය යුතුය. මෙම කාර්යාලයේ තොරතුරු අවිධිමත් බවට සාක්ෂි යමු වේ. කාර්යාලයට ළඟාවන ලිපි නියමිත පුද්ගලයා අයිති කාර්යාලය වෙත ළඟා නොවීම. නවක ගුරු පත්වීම් ලිපිය ප්‍රධානියා දැක නැත. චන්ද්‍රලතාගේ පත්වීම් ලිපිය අස්ථානගතව ඇත. ලිපි භාර ගැනීම, ඒ පිළිබඳ වාර්තාවක් ලැබීම, නියමිත ස්ථානවල ළඟාවීමේ විධිමත් ක්‍රම නැත. පියසේන ලිපි භාරගෙන ඒවා විවෘත කර සමහර ලිපි තම රාජ්‍යවල දමා ගැනීම, අනිත් ලිපි අදාළ නිලධාරීන්ගේ මේසේ මත තැබීම, ඒවා අස්ථානගත වීම හෝ අදාළ නැති තැන්වල ගොඩ ගැසීම සිදුවීම, රටුපලේක නියමිත දිනවල කාර්යාල නොයෑම, විදුලි පුවත් මගින් කැඳවන තෙක් තොරතුරු අධ්‍යාපන කාර්යාලය වෙත නොයෑම මෙම සියලු සාධක වලින් පැහැදිලි වනුයේ විධිමත් තොරතුරු ජාලයක් ක්‍රියාත්මක නොවන බවය. හරි. විධිමත් තොරතුරු ජාලයක් නැහැ. කලබල වෙන්න එපා. මේට ලොකු වැස්සක් වහිනවා. ඒත් සමග විදුලිය ඇනහිටීමක් සිද්ධ වෙලා තියෙන්නේ. පොඩි වෙලාවක් කියයි, විදුලිය ආවේ නැත්තම් මම විකල්ප ක්‍රමවේදයකට යන්නම්. හරි. රයිට්. විධිමත් කාර්යාල ක්‍රම අනුගමනය නොකිරීම ඔන්න පැහැදිලිව තියෙනවා. හරි. ඔය උත්තර ටික පොඩ්ඩක් බලාගන්න. වැවට පැවරීමේ දුර්වලතා. හරි. වැඩ පැවරීමේ දුර්වලතා බලන්නකෝ. දක්ෂ නායකත්වය හා විධිමත් කාර්යාල ක්‍රමයක ප්‍රධාන ගති ලක්ෂණ වනුයේ වැඩ පැවරීම නියමිත රටාවකට වගකීම් සහිතව ක්‍රියාත්මක කිරීමයි. විදුහල්පතිතුමා නියමිත අයුරින් වැඩ පැවරීමක් කර නැති බව පැහැදිලිය. නියෝජ්‍ය විදුහල්පතිතුමා රාජකාරී කාලය තුළ කළ යුතු හෝ පැවරු වැඩක් නැතුව පත්‍ර බැලීම. හරි. පත්‍ර බල බල ඉඳලා තියෙනවා. පෙරේරා එකම රාජකාරිය හිමාවට පමණයි කරන්නේ. ඒකවත් හරියට කරලා නැහැ. පෙරේරා කරන්නේ එකයි, ඒකවත් හරියට කරන්නේ නැහැ. එතකොට මේවා අඩුපාඩු. නේද? තොර මේ අඩුපාඩු ටික කොහොමද නිවැරදි කරගන්න ඕනේ? ඒක තමයි කතා කරන්නේ. ඊගාවට මේකෙම කියනවා පහසුකම් ගාස්තු වගකීම් කමලාමිස් භාරයේ තැබීම. ඒක වැරදි. විදුහල්පතිට තම භූමිකාව සාර්ථකව ක්‍රියාත්මක කිරීමට වේලාවක් නැති බව කීම. ඒක ඇත්තටම වැරදි. විනයානුකූල බවක් නැත. නැතිකම. වැඩ භාර ගැනීමට අවශ්‍ය විපිලියක නවක ගුරුවරයාට නොලැබීම.
රතුරස ගසාගෙන නැතිනම් පෙරවරු 8 ඒක 7යි කියන්නේ අත්තනකට ලෙස නියෝජ්‍ය දුවල්පති උපදෙස් දීම. රතු ඉරගසීමේ වගකීම සඳහා නිලධාරියා තම රාජකාරිය කර නැත. ඒ නිතිපතා එලෙස සිදුවන බවක්ද පේන්නේ නේද? නිමාඩු ලේකන අනවසරයෙන් කාර්යාලයෙන් ගෙන යාම. රතු ලේකන ලාස්තියේ යට තිබීම. ඉන යන ලේකන වාර්තාවක් තිබීම. එම දුර්වලතා මගහරවා ගන්න නම් අපි කරන්න ඕනේ කාර්යාලයේ පිටියද යලි සැලසුම් කිරීම. ඵලදායී කාර්යාල පරිසරයක් ඇති කිරීම. ඔබගේ කරන්න ඕනේ දේවල් කොහොමද මොකද දාලා තියෙන්නේ? විපිලේකන සියල්ල වර්ගීකරණය කරන්න. නියෝජ්‍ය දුවල්පතිතුමා පෙරර මාතර පියසෙන් රාජකාරී වගකීම් ලිඛිතව පැවරීම. ගුරුවරුන් හා සම්බන්ධ නිමාඩු විපිලේකන පිළිබඳ වගකීම් නියෝජ්‍ය දුවල්පතිතුමාගේ වගකීම් යටතට පැවරීම. ගුණාත්මක වර්ධනයක් සඳහා පියවර ගැනීම. විද්‍යාධිලකගේ වැඩභාර ගැනීමේ ලිපිය ඒක වැඩභාර ගැනීමේ ලිපියට ඇත්තරම වැටුප් දෙවීමට අමතරව මෙන්න මේ පැමිණීමේ කීමනාව දෙන්නේ එදා එන එක පාසුකම් හා සේවාදාස කමලා මිස් භාරයේ තැබීම ඒකේ අඩුපාඩු නවක ගුරුවරයෙකු විද්‍යාධිලක මහතා පිටුදන ලැබූ ආකාර ඒ දැයිමකට පත් වෙන්න බෑ නේද අමුතෙන් ආපු කෙනාට දෙගන්න පුතුවක්වත් දුන්නේ දෙගන්න පුර ඇත්තම එක ලොකු ප්‍රශ්නයක්. අවු වේවන. තරම් දුනාව තමයි ඉතලා. අම්මේ කරන්න දෙයක් නෑ. එයා කැන්ටින් එක ආපන ශාලාව හොයාගෙන ගියා. ඉතින් කරේ හරි. මේ වගේ ප්‍රශ්නයක් එක්සෑම් එකට එනවද කියලා අහන ප්‍රශ්න එන හින්දා තමයි මේ කරන්නේ. රයිට්. එතකොට දැන් මම දෙවෙනි ප්‍රශ්නෙත් කතා කරන්න ඔය වගේ එකක්. හැබැයි ඔයිට වඩා ටිකක් වෙනස්යි. මේකත් යන්නේ කතා සාරයෙන්. එතකොට මේකටත් උත්තරයක් ලියාගන්නේ කොහොමද කියලා අපි බලමු. මේක නායකත්වයේ සම්බන්ධයෙන් කතා කරන එකක්. මේ බලන්න. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලනයේ තුන්වෙනි පන්තියේ බඳවා ගැනීම සඳහා තරඟ විභාගය. ගම්බද ප්‍රදේශයක පිහිටි කුඹුරුවැල්ල මහාවිද්‍යාලයේ විදුහල්පති පණ්ඩිතසේකර මහතා අධ්‍යාපන නිලධාරියෙකු වශයෙන් උසස් වීමක් ලැබ විදුහලේ හදිසියේ මාරු වී යාම විදුහල සම්බන්ධ හැම දෙනාගේම කරස්තරලට හා බලවත් සිත්තැවුලට හේතු විය. ගමේ හැම කටයුත්තකදීම මූලිකව කටයුතු කරන විශ්‍රාමනාත් ගම්පති රත්නායක ආරාමයේ මේ වෙනුවෙන් රැස්වීමක් යද විය. රැස්වීම පැවැත්වුවේ ගමේ පන්සලේ නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. මේ රැස්වීමට විදුහල්පතිවරයා හැර ගමේ සැලකිය යුතු සියලු දෙනාම ආවා. කවුද මේ විදුහ පණ්ඩිත සේකර කියලා ඉතිර කෙනෙක් කියා මෙන්න මේ පණ්ඩිත සේකර. මේ පණ්ඩිත සේකරට මාරුවීමක් ආවා කාර්යාලයට. දැන් එයා කාර්යාලයට යන්න යන්නේ. එතකොට මෙන්න මෙයාගේ මේ ඉවත්වීම මාරුවීම සම්බන්ධයෙන් ගමේ අය රාළහාමි ඇතුලේ කට්ටිය පන්සලේ රැස්වීමක් කරනවා. හැබැයි ඒකට තාම පණ්ඩිත සේකර මහත්තයා ඇවිල්ලා නැහැ. හරි, ඒ රැස්වීමක් පුරේ රැස්වීමේ කතන්දරේ තමයි මේ කියන්නේ යන්නේ. හරි, රැස්වීමේ අරමුණු පැහැදිලි කරමින් මුලින්ම කතා කළ රත්නායක රාළහාමි විදුහල්පති පණ්ඩිතසේකර මහතාගේ හදිසි මාරුවීම නිසා ප්‍රදේශයට විය හැකි පාඩුව පිළිබඳ විග්‍රහයක් කොට එතුමාගේ සුභසිද්ධිය තකා මාරු වී යාමට සිදු වී ඇති හේයින් ඊට හරස් වීම කළ නොහැකි බවත් එයින් කළගුණ සරකන පිරිසක් වශයෙන් එතුමා විසින් කරන ලද උදාර සේවයේ ඇගැයීමට ආයුබෝවන් කීමේ උත්සවයක් සංවිධානය කළ යුතු බවත් ප්‍රකාශ කළ රාළහාමි. එයාට ආයිබෝවන් කියලා නේද හොඳ රැස්වීමක් ප්‍රයාස කරන්න යන්නේ. ඒ අදහස අනුමත කරමින් කතා කළ සූර්යාරච්චි වෙදරාළහාමි පාසලේ මෑත ඉතිහාසයේ සභාවට මතක් කර දුන්නේ පණ්ඩිතසේකර විදුහල්පතිතුමා පැමිණෙන විට පාසලේ තත්ත්වයේ මොනතරම් අවුල් සහගත මට්ටමකට පත් වී තිබුණේද යත් අවුරුදු 30කට අධික කාලයක් මෙම පාසලේ සේවයේ කොට විශ්‍රාම ගිය හිටපු විදුහල්පති ආර්යරත්න මහතාට
ආයුබෝවන් කීමේ උත්සවයක් සංවිධානය කිරීමටත් වත් නොහැකි තත්ත්වයක් උදා වී තිබුණු බවත් පණ්ඩිතසේකර මහතා වැඩ භාර ගැනීමෙන් පසු මුලින්ම කළ කටයුත්ත වූයේ සීසී කළ ගොස් තිබුණු පාසලේ කොටස් ඒක රාශී කොට විදුහල් හිටපු විදුහල්පතිතුමාට ආයුබෝවන් කීමට උත්සවයක් සංවිධානය කිරීම බවත් ප්‍රකාශ කළේය. එනම් කලින් ඉඳලා තියෙනවා ආර්ය රත්න කියලා කියන මේ ආර්ය රත්න කියන ප්‍රින්සිපල් අවුරුදු 30ක් හිටියලු. හැබැයි මෙයා විශ්‍රාම යනකොට මෙයාට විශ්‍රාම යාම සම්බන්ධයෙන් උත්සවයක් සංවිධානය කරගන්නවා කලින් කාටවත් බැරි වෙලා තියෙනවා. ඒක කරලා තියෙන්නේ හැබැයි මේ පණ්ඩිතසේකර මහත්තයා විශ්‍රාම උත්සවය. මේ අන්තිම ආව ප්‍රින්සිපල් තමයි ඒකත් කරලා තියෙන්නේ. කලින් හිටපු කාටවත් ඒක කරගන්න බැරි වෙනවා. තවදුරටත් කතා කළේ මේ මහතා උපාධිධාරී කියව නො වූ ජාතික ඇඳුම ඇඳි ආර්යරත්න මහතාමයි. බවත් ප්‍රකාශ කර ජීවිත ඇගීම ආයෝන් ඒ අදහස අනුමත කරමින් හරිය කතා කරා. ඊට පස්සේ තවදුරටත් කතා කළ ඒ මහතා උපාධිධාරියෙකු නො වූ ජාතික ඇඳුම ඇඳි ආර්යරත්න මහතා ඉතා කුඩා පාසලක්ව පැවති එම පාසල මහා විද්‍යාල තත්ත්වයකට ගෙන්නා වූ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් එම ප්‍රදේශයට අති විශාල සේවයක් කළ නමුත් මහාවිද්‍යාලයක් බවට උසස් කිරීමෙන් පසු ඉතා කෙටි කාලයකින් පාසල පිරිහීමට පත් වූ බවත් ඔහු කළ එම සේවය යටපත්ව අමතක වූ බවත් ප්‍රකාශ කළේය. විද්‍යාලයේ සමගිය බිඳවැටී ගුරුවරුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම ගමේ අසල්වැසි දෙමාපියන්ද බේද භින්න වීම නිසා පාසල පරිහානිය කරා ඇද වැටුණු බවත් පණ්ඩිතසේකර මහතා පැමිණීමෙන් පසු මුලින්ම ඔහු ගුරු මණ්ඩලයේ එකමුතු කළ බවත් බිඳ වැටී තිබුණු ශිෂ්‍ය විනය හා හික්මීම නැවත ස්ථාපනය කළ සැටි පාසලෙන් ඈත් වී උකටලීව සිටි ප්‍රජා පිරිස් නැවත පාසලට සම්බන්ධ කරගත් සැටි ඉතා උද්වේගකර අවධියේ විස්තර කළේය. මේ උදාර සේවය සඳහා උපහාර වශයෙන් ඉතා උත්කර්ෂවත් ආයෝජන කීමේ උත්සවයක් සංවිධානය කළ යුතු බව අවසානයේ ඔහු ප්‍රකාශ කරා අවධානය කරා. දැන් ආර්යරත්න මහත්තයා තමයි මේ කතාව කිව්වේ. පාසලේ ආචාර්ය මණ්ඩලයේ දැනට සේවය කරන උපගුරු ජයසේකර මහතා, විදුහල්පති පණ්ඩිතසේකර මහතා මේ මුල්ම ගුරු සාකච්ඡා රැස්වීම සිහිපත් කරමින් ගුරු මණ්ඩලයේ සමගිය නොමැතිව පාසල දියුණු කිරීම කළ නොහැකි බව පණ්ඩිතසේකර මහතා අවධානය කළ බවත් උපාධි සහ උපාධි නොවන වශයෙන්ද ඉංග්‍රීසි ඉංග්‍රීසි නොදන්නා වශයෙන්ද ජාතික ඇඳුම හා කලිසම වශයෙන්ද ඉතා පහත් පිළිපෙදීම් ගුරු මණ්ඩලයේ ඇති බවත් ඒ අනුව ළමයින් හා අසල්වාසීන්ට බේද වී වෛරයෙන් හා විශ්වාසයෙන් ඔවුනොවුන් එනකොටා ගනිමින් කටයුතු කිරීම විහිළුවක් බවත් ඒ නිසා පාසල පහත් අඩියකට දැනට වැටී ඇති බවත් පාසල නැවත ගොඩනැගී හැක්කේ ගුරු මණ්ඩලයේ සමගිය තුළින් පමණක් බවත් පුනපුනා අවධාරණය කොට අපි එක්කෝ එකට නැසෙමු නැතොත් එකවන්න කටයුතු කරමු යයි ඉතා එඩිතරව ප්‍රකාශ කළ බවත් සඳහන් කරේය. ඒ සඳහා අවශ්‍ය වන නායකත්වය සහ ආදර්ශය තමන්ගේ නිරන්තරයෙන් ලැබෙන බවත් මාසයක් තුළ සම්පූර්ණ ගුරු මණ්ඩලය තමන්ට අවනත පිරිසක් බවට පත්කොට තමන්ගේ දක්ෂ නායකත්වය තුළින් පාසලේ සමගිය ගොඩනගා පාසල දියුණු කරා මේ වූ අයුරු පැහැදිලි කර දුන්නේය. අපක්ෂපාතීත්වය මත ගොඩනැගුණු දැඩි බව හා කාරුණිකත්වයේ සෑම දිනාගේම ගෞරවය ආදරය ලැබීමට මහෝපකාරී වූ බව හිතීම පැවසීය. එයින් පණ්ඩිතසේකර මහතාට කෙලෙහි ගුණ සලකී පසු ඉතා ඉහලින් කටයුතු සංවිධානය කළ යුතු බව වැඩිපුරටත් ප්‍රකාශ කරා. අද උපගුරුතුමා කතා කරන්නේ මෙන්න මේ පණ්ඩිතසේකර මහත්තයාට හොඳ උත්සවයක් සංවිධානය කරන්න ඕනේ. එයා තමයි ආවට පස්සේ ගුරුවරු බෙදිලා ભેද බින්න වෙලා හිටියලු. ඉංග්‍රීසි ඉංග්‍රීසි දන්න ඉංග්‍රීසි නොදන්න ඒ වගේම උපාධිධාරී උපාධිධාරී නොවන අනිසාමාන්‍ය නැතන ළමයෙක් මේ විදිහට ભેද බින්න වෙලා කැටිලා ඉඳ තිබල් ගුරු. ඒක එකතරකට ගත්තේ මේ පණ්ඩිතසේකර මහත්තයා කියලා කියන්නේ. දැනට විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක පාසලේ ආදි සිසුවෙකු වන සිරිපාල මහතා කතා කරමින් පණ්ඩිතසේකර මහතා නොපැමිණේට ඔහුට කිසි දිනක විශ්වවිද්‍යාලයට යාමට නොහැකි වන බවත් පිස්සන් කොටුවක තත්වයකට අවුල් වී තිබුණු පාසල පණ්ඩිතසේකර විදුහල්පතිතුමන් විසින් ඉගෙනීමට සුදුසු වාතාවරණයක් ඇති ස්ථානයක් බවට ඉතා කෙටි කාලකින් පරිවර්තනය කළ පමණක් නොව භූගෝල විද්‍යාව විෂය ඉතා සාර්ථක ලෙස උසස් පෙළට ඉගැන්වීමෙන් ගුරුවරයෙකු වශයෙන් ඔහු පෙන්වූ දක්ෂතාව අනිකුත් ගුරුවරුන් අගය කළ බවත් ප්‍රකාශ කළේය. නියමිත වේලාවට සෑම වැඩක්ම කිරීමේ
අවශ්‍යතාව සෑම දිනකට පහදා දුන් උද්වල්පතිතුමා කොතරම් පරිපාලන අවශ්‍යතා තිබුණත් නියමිත වේලාවට පන්තියට පැමිණ ඉගැන්වූ බවත් ප්‍රකාශ කරේය. ඔහුට පෙර සිටි විදුහල්පති මෙන් නොව පාසලේ ගුරු නිවේශයෙන් පදිංචි වී සිටි පඬිත්සේකර මහතා ඔහුගේ සම්පූර්ණ කාලයේ විදුහල වෙනුවෙන් වැය කළ බවත් ඒ තවදුරටත් ප්‍රකාශ කළේය. හරියට ක්‍රීඩා කිරීම ක්‍රීඩාපතියක් පවා නැතිවුණු වොලිබෝල් ක්‍රීඩාවලට අමතරව පාපන්තු ක්‍රිකට් බැඩ්මින්ටන් පිම්පොන් ද ශිෂ්‍ය බට සහ බාලදක්ෂ ව්‍යාපාර වැනි අංශද ඇතිකොට සෑම දිනකම සවස් වනතුරු ළමුන්ද පාසලේ රඳවාගෙන විෂය බාහිර කටයුතු පාසලේ දෛනික තත්ත්වයක් බවට ප්‍රකාශ කළේය. එපමණක් නොව මාස කිහිපයකින් ප්‍රමාණවත් ක්‍රීඩා පිටියක් ගුරුවරුන්ගේ ළමුන්ගේ හා දෙමාපියන්ගේ සමදානයෙන් නිම කිරීම විශ්වකර්ම ක්‍රියාවක් බවත් ඔහු ප්‍රකාශ කළේය. ඊට අමතරව සංගීත නැටුම් චිත්‍ර වැනි සෞන්දර්යාත්මක කටයුතු වලටද මුල්තැන ලබා දීමෙන් ඇති කරනු ලැබූ උද්‍යෝගය නිසා එම අංශවලින් මෙම පාසල ලත් ජයග්‍රහණ නිසා පාසලේ නම මුළු දිස්ත්‍රික්කයේ සිසාරා රැව් පිළිරැව් දුන් බව ප්‍රකාශ කළේය. මේ සෑම දෙයක් කිරීමටම එතුමා යොදාගත්තේ පාසලේ එතෙක් පැවති භෞතික හා මානව සම්පත් මිස අලුත් යමක් නොවීම මෙම ප්‍රගතියේ සුවිශේෂී ලක්ෂණයක් බවද පැහැදිලි කරේය. එහෙනම් මෙන්න මේ පාසලේ කණ්ඩායම් සියල්ලම එකතු කරගෙන ලස්සනට මේ වැඩේ කරලා අද වෙද්දී ජයග්‍රහණ අරගෙන මේ පාසල සංගීත ක්‍රීඩා වගේ තැන්වල ඉහළම මට්ටමට ඔසවලා තියෙනවා. ඉහළම මට්ටමටම ඔසවලා තියෙනවා. ඒක මේ කියන්නේ මෙම පාසලේ ගුරුවරයෙකු වශයෙන් සේවය කොට කලකට පෙර ප්‍රදේශයේ වෙනත් පාසලකට මාරු වී ගොස් එහි විදුහල්පති ලෙස කටයුතු කරන රත්නදාස මාතා තම අදහස් ඉදිරිපත් කරමි. රත්නදාස කියන්නේ කලින් හිටපු ගුරුවරයෙක්. දැන් එයා වෙන ඉස්කෝලේක ප්‍රින්සිපල් කෙනෙක්. හැබැයි එයත් රැස්වීමට ඇවිල්ලා. ඒ විදුහල්පති ලෙස කටයුතු කරන රත්නදාස මාතා තම අදහස් ඉදිරිපත් කරමි. පණ්ඩිතසේකර මහතා පෙර සිටි ආරියරත්න විදුහල්පතිතුමා මෙම පාසලේ වසර 30කටත් අධික කාලයක් සේවය කොට ඉතා කුඩා පාසලක් තිබුණු මෙම පාසල මහාවිද්‍යාල තත්ත්වයට උසස් කිරීමෙන් මෙම ප්‍රදේශයට කළ සේවයේ උත්කෘෂ්ට එකක් බව සඳහන් කළේය. මහාවිද්‍යාලයක් බවට මෙම පාසල උසස් කිරීම නිසා පැමිණි උපාධිධාරී ගුරු මණ්ඩලයේ කල්ලි සාදාගෙන සිංහල පුහුණු ගුරුවරයෙකු ආරියරත්න මහතාට විදුහල්පතිවරයෙකුට මෙන් නොසැලකූ බවත් ඔහුගේ නායකත්වයේ පිළි නොගැනීම නිසා පාසලේ සමගිය කැඩී බිඳී වේද භින්න වී මුළු පාසලටම විනාශ මුඛය කරා ගිය බවත් හි පැවසීය. එයින් පාසලේ පරිහානියට හේතු වූයේ විදුහල්පති ආරියරත්න මහතා නොව පිටතින් පැමිණි සිටින උපාධිධාරී ප්‍රමුඛ කලිසංකාර කණ්ඩායම් බැවින් ආරියරත්න මහතාගේ අවුරුදු 30කට අධික සේවයට කරන ලද උපහාරයට ඉහළ තත්වයකින් මෙම ආයුබෝවන් කීම උත්සවය පැවැත්වීම පිළිබඳ ඔහුගේ බලවත් විරුද්ධත්වය ප්‍රකාශ කළා. එහෙනම් කලින් හිටපු කෙනා තමයි ඇත්තටම හොඳටම වැඩ කරේ. එයාට වඩා හොඳ උත්කර්ෂවත් උත්සවයක් මෙයා සංවිධානය කරන්න එපා. මොකද එයාට මේ වැඩේ කරගන්න දුන්න ඇත්තේ මේක මහාවිද්‍යාලයක් බවට පත් වුණාට පස්සේ ආපු උපාධිධාරී ගුරු කණ්ඩායම තමයි කියලා තමයි ඔන්න එතෙන්ට බලපෑම් වුණේ ඒක නිසා කියලා ඒ අයට චෝදනා කරනවා. හරි, මේත් සමග වාගේ පාසලේ සිට රැස්වීමට පැමිණි ආචාර්ය මණ්ඩලයේ සේවය කරන ගරු ධම්මාරාම හිමියෝ මුලසනී සිටි නායක ස්වාමීන් වහන්සේගේ අවසරගෙන මෙසේ ප්‍රකාශ කළහ. මේ දැන් විදුහල්පති පණ්ඩිතසේකර මහතාට ලැබුණු ලිපියක් අනුව එතුමා අනිද්දා සිට සති දෙකක අනිවාර්ය පුහුණුවක් සඳහා මහරගම කළමනා කරන අභ්‍යාස ආයතනයට යා යුතු නිසා එතම සියලුම බඩු බාහිරාජ්‍ය රැගෙන පිටත් වීමට සිදු වී ඇති බව තමා වෙනුවෙන් පවත්වන කිසිම උත්සවයකට සහභාගී වීමට නොහැකි හැකියාවක් නැති බව කිසිම තෑගි භෝගයක් පිළි නොගන්නා බව තමාට දක්වන ලද සහයෝගය හා කරුණාව සඳහා හැම දිනාටම අවංකවම ස්තුතිවන්ත වන බවත් ප්‍රකාශ කරන ලෙස තමන්ගෙන් කරන ලද ඉල්ලීම අනුව මෙහි පැමිණි හාමුදුරු ප්‍රකාශ කර දන්වා සිටියහ. දැන් මොකද කුනේ, එහෙනම් මෙයා වෙනුවෙන් රැස්වීමත් උත්සවයක් සංවිධානය කරන්න එපා කියලා පණ්ඩිතසේකර මහත්තයා මේ පිළිබඳ දැනුවත් කිරීමක් දැනට ඉස්කෝලේ වැඩ කරන ධම්මාරත්න හාමුදුරුවන්ට මැසේජ් එකක් දීලා තිබ්බා. දැන් ඔයාලට මේකෙ කිව්වේ කලින් හිටපු විදුහල්පති වැඩ කරපු විදිය, අලුතෙන් ආපු විදුහල්පති වැඩ කරපු විදිය, කලින් විදුහල්පතිට මේ වැඩේ කරගෙන යන්න බැරි වෙන්න සලකා බලපු හේතු.
අනිත් විදුහල්පති ඒ බැරි වෙච්ච වැඩේ කොහොමද නිවැරදි කරගන්න. මෙන්න මේ වගේ දේවල් තමයි මේක පැහැදිලිව කතා කරන්නේ. තේරුණාද? එතකොට එහෙනම් නායකත්වය සම්බන්ධයෙන් බොහෝ කරුණු කාරණා මේක ඉස්සත් වෙනවා. මේකේ තර වගේම අඩුපාඩු දුර්වලතා ගණනාවක් තියෙනවා. පැහැදිලිද? එතකොට මේ බලන්න. මේ සෑම දෙයක් කිරීමට මේකේ දාලා තිනු විදුහල්පතිවරයෙක් වශයෙන් ක්‍රියා කිරීමේ පණ්ඩිතසේකර මහතාගේ කැපී පෙනෙන නායකත්ව ලක්ෂණ තුනක්. හරි. ඒතර අපිට නායකත්ව ලක්ෂණ මෙයාගේ තිබුණා නේ. මේ නායකත්ව සම්බන්ධයෙන් මම ඔයාලට නෝට් එකක් දාලා තින්නේ. පණ්ඩිතසේකර මහතාට පෙර විදුහල්පතිව සිටි ආරියරත්න මහතාගේ කළමනාකරණ පරිහානියට තුඩු හේතු තුනක් සඳහන් කරන්න ඊට අදාළව පණ්ඩිතේක මහතාව සතුව තිබූ ශක්තිමත් සමග සැසඳීමක් කරන්න. එතකොට රතු ඉර ගහණේ වෑම හරියට කරලා තිබුණා එතුමානේ. මෙයා රතු ඉර ගහන්නේ. මේ කාරණා ටික සම්බන්ධයෙන් සාමාන්‍ය සිද්ධියක් සම්බන්ධයෙන් ඔය දීලා තියෙනවා. දැන් ඔය දෙකම මම ඔතනින් ඉවර කරා. දැන් මම ඒවා ඔයාලට ඔයාලගේ මේ පාර පේපර් එකේ එන රටාවට එන ප්‍රශ්න ටිකක් තමයි දැන් මම කතා කරන්නේ. දැන් කතා කරන්නේ ඔයාලගේ පේපර් එකට එන විදිහේ ප්‍රශ්න ටික. දැන් ඕවා තමයි ඔයාලගේ එක්සෑම් එකට එන්නේ. ඔයාලගේ එක්සෑම් එකේ පළවෙනි ප්‍රශ්නේ සිද්ධියක් දෙන එක මේකක් එන්නේ. ඒතර මේකට උත්තර ලියන්න ඕන විදිහ තමයි දැන් මම කතා කරන්න යන්නේ. හරි. දැන් බලන්න ඕක කොයි වගේද කියලා. දැන් ඔය කතා කරන්න යන්නේ ඔයාලගේ මේ පාර පේපර් එකේ එන වගේ ප්‍රශ්න. හරිද? ඒ වගේ මේවා පහුගිය විභාග වලට ආපු ප්‍රශ්න. මේක ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 වෙනි පන්තියේ බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගයේ එකක් නෙවෙයි. ඒක දාලා තියෙන වැරදි තැන. හරි. මෙන්න බලාගන්න මේ ප්‍රශ්නේ. ඔමේගා නමින් විදුලි උපකරණ මේක හොඳට බලාගන්න. මේකක් තමයි එන්නේ. ඔමේගා නමින් විදුලි උපකරණ නිෂ්පාදනය කිරීමේ අලෙවි කිරීමේ කර්මාන්තශාලාවක් කඩවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අතර දැනට වසර 15කට වඩා පැරණි මෙම ආයතනයේ විදුලි බල්බ, විදුලි හීටර්ස්, විදුලි උදුන්, කේතල, ගෑස් කුකර් ඇතුළු ගෙදරට වුමනා සියලුම විදුලි උපකරණ ඉපදවීම හා රට පුරා අලෙවි කිරීමේ කටයුතු කරන ලදී. මේ විදිහට සේවකයන් 240ක් පමණ සිටින අතර මේ ප්‍රධානියා ලෙස කළමනාකරණ අධ්‍යක්ෂක වන ආර්.එම්. සුමති පාල කවුද මේ ඉන්නේ? ආර්.එම්. සුමති පාල. ආර්.එම්. සුමති පාල ප්‍රධානි මහතා කටයුතු කරන අතර ආයතනයේ සියලු වැඩ කටයුතු අධීක්ෂණය මෙහෙයවීම කළමනාකරු ලෙස කේ.ජී. සුජිත් මහතා විසින් සිදු කරන අතර සුජිත් මහතාට සහාය පිණිස ඊයේ අමරසිරි මහතා ආයතනයේ සියලු අංශ පූජනය කරනවා. සුජිත් නේද? කේ.ජී. සුජිත් කළමනාකරු යන සහායක ඊයේ අමරසිරි අමරසිරි
සියලුම සේවකයන්ගේ වැටුප් කැවීම් නිමරු ලබා දීම විශ්‍රාම ගැනීම බඳවා ගැනීම පුහුණු කිරීම ආදී මේ සියලුම කටයුතු අමරසිරි මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරේ. එතකොට දැන් මේ HRM එකේ බොහෝ කටයුතු කරන්නේ කවුද? අමරසිරි මහත්තයා. පොඩි නෝට් එකක් දා ගන්නවා අපි කවුද මේවා කරන්නේ? අමරසිරි මහත්තයා. මූලිකත්වයෙන් සිදු කෙරේ. අමරසිරි මහතාට ඉතාම හිතවත් කුණපග මිතුරන් දෙදෙනෙකු ලෙස ලයනල් සහ බිල්බර්ට් අමියාගේ යාළුව දෙන්නෙක් ඉන්නවා. ලයනල් බිල්බර්ට් ඒ දෙන්නා වැඩ කරන්නේ නිෂ්පාදන අංශ. මෙයා වැටුප් දෙමින් නිවාඩු වත් කිරින් බඳවාගෙන මේ ඔක්කොම බලන්නේ. අලෙවි කිරීම හා බෙදාහැරීමේ අංශය කටයුතු සිදු කරන්නේ නිෂ්පාදන භාණ්ඩ අලෙවි කිරීම. ආයතනයේ සේවකයන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරන ලෙස දන්නවා විශේෂ පෙට්ටියක් සකස් කර ඇති අතර මේ පෙට්ටිය අමරසිරි මහතාගේ භාරයේ පවතින අතර ඔහු එම පෙට්ටිය සති දෙකකට වරක් විවෘත කර දුක් ගැනවිලි වෙතෝ ඒවා තමාට පහසු වේලාවකදී සුජිත් මහතාට ලබා දීමට ක්‍රියා කරනු ලබයි. ඒත් සුජිත් මහතා කිසි විටක දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කළ සේවකයන් තමා වෙත රැගෙන නොවන අතර අමරසිරි මහතාට විසඳුම් ලබා දෙන ලෙස දන්වනු ලබයි. එහිදී අමරසිරි මහතා තමාට හිතවත් සේවකයන්ගේ දුක් ගැනවිලි වලට විතරක් විසඳුම් ලබා දීමට ක්‍රියා කරන අතර අනෙක් ඒවා ඉදිරිපත් කරනු ලබා. දැන් දුක් ගැනවිලි විසඳන්නේ කවුද? දුක් ගැනවිලි විසඳන්නේ අමරසිරි මහත්තයා. මෙයා දුක් ගැනවිලිගේ බොක්ස් එකක් තියෙනවලු පැති දෙකකට වඩා ඒ කාරිනෝරු අරලා තමන්ට වෙලාවක් තිබුණ බලනවලු ඒකල සුජිත්ට දෙනවලු සුජිත් නැවතත් මෙයාට උත්තර පුළුවන් නම් දෙන්න කිව්වා. ඒක දැන් ඔතන තේරෙනවා ඒතර අඩුපාඩු මොකක්ද කියන්නේ. මේ ආයතනයේ දුක්ඛනේ විසඳීම් පිළිබඳ තියෙන අඩුපාඩු ඔන්න වක්‍රාකාරව කියලා තියෙනවා. දෙලින් කිව්වේ නැහැ. නිෂ්පාදන අංශයේ සේවකයන් ඉතා උනන්දුවෙන් තම කටයුතු කරන අතර නිෂ්පාදන අංශයේ කටයුතු අධීක්ෂණය කිරීමට සේල මහතා පත් කර ඇති අතර ඔහු සියලුම සේවකයන් සමග ඉතා සුහදව කටයුතු කරයි. නිෂ්පාදන අංශයේ සේවකයන්ගේ වැටුප් අලවි අංශයේ සේවකයන්ගේ වැටුප් වලට වඩා ඉතා අඩු අගයක් වන අතර මේ නිසා නිෂ්පාදන අංශයේ සේවකයන් කනස්සල්ලෙන් කටයුතු කරයි. නිෂ්පාදන අංශයේ සේවකයන්ගේ වැටුප් හා දීමනා ඉහළ දමන ලෙස අවස්ථා පහකදී ඉල්ලීම් කර ඇති නමුත් මේ වන විට කිසිදු ක්‍රියාමාර්ගයක් මේ සම්බන්ධයෙන් අනුගමනය කර නොමැත. සේවකයන්ගේ මෙම ඉල්ලීම් යම් ප්‍රමාණයකට හෝ ඉටු කළ යුතුයි අපේක්ෂාවෙන් දින අසේල මහතා ආයතනයේ ප්‍රධානී කළමනාකරණ අධ්‍යක්ෂ කාර් එම් සුමතිපාල මහතා හමු වී මේ පිළිබඳව කතා කළේය. එහිදී සුමතිපාල මහතා කියා සිටියේ තමන්ට මේ සම්බන්ධයෙන් මීට පෙර කිසිදු ඉල්ලීමක් සිදු නොකර ඇති බවත් තමන් හැකි ඉක්මනින් මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නිෂ්පාදන අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කර දීමට කටයුතු කරන බවත් අසේල මහතාට පොරොන්දු වී දැන් අපේම තමයි නිෂ්පාදන අංශය බලන්නේ. මේ නිෂ්පාදන අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි යොදීම පිළිබඳව අපේම නියුතුව කාටද කියන්නේ නිෂ්පාදනාංශයේ සේවකයන් පඩි වැඩි කරන ලෙස ඉල්ලීම් කීපයක් කර තිබෙන බවට අසේල මහතා විසින් පැවසීම සත්‍යයක් දැයි විමසන ලද අන්න දැන් කාගෙන් අහන්නේ සුජිත්ගෙන් අහන්නේ. එහිදී සුජිත් මහතා කියා සිටියේ සේවකයන් හැමදාම ආයතනයට ආපු දවසේ ඉඳලා වැටුප් වැඩි කරන්න ඉල්ලා සිටින බවත් තමාට සේවක කණ්ඩායම් කීපයක් විවිධ ලිපි ගෙනවිත් බාර දුන් බවත් ඒවා අමසිරි මහතාට කීවා බලා විසඳුම් ලබා දෙන ලෙසත් දන්වා සිටි බවත්ය. ඒත් සමග සුමතිපාල මහතා අමසිරි මහතා කැඳවන ලද අතර අමසිරි මහතා මේ සම්බන්ධව විමසන ලදී. එහිදී අමරසිරි මහතා කියා සිටියේ සර් ඒවා එකම වගේ ලිපි මම ඒකයි බැලුවේ ඔක්කොම කුණු කූඩේට දැම්මා මම එකයි බැලුවේ ඔක්කොම කුණු කූඩේට දැම්මා. දැන් ඒකවල අසේලලා ඒවල තියෙන ලිපි එකක්වත් මේ අය හරියට බලන එකක් බලලා
අනිත් ඒවා කොම්පියුටරේ දැම්මා. අනික සර්ට කරදර කරන එකත් හොඳ නෑනේ. ආ දැන් කවුද කියන්නේ මේ? අමරසිරි කියන්නේ. සර්ට කරදර කරන එක හොඳ නෑනේ. ඒත් අපි මේ සර්ට කියන්නා. අපිම විසඳමු. කොහොම විසඳමු? ඒ නිසා මම කතා කරන්න ආවේ නෑ. මාස 6කටත් වැඩි සර් ඔය ලියුම් එවන්න පටන් ගෙන යයි ප්‍රකාශ කරලා. මේ ඇසු සුමතිපාල මහතාගේ ඉයර්මෝන රත්වන්නට විය ආයතනයේ නිෂ්පාදන අංශයේ සේවකයන් දින දිනම ආයතනයේ හැර යන බව තමන්ට දැනගන්නට ලැබුණ නමුත් මේ කිසිදු කරුණක් නොදැනගෙන සිටියේය. මේ සමග ආයතනයේ සියලුම සේවකයන් කැඳවා තමන්ගේ ගැටලු ඇතනම් ඉදිරිපත් කරන ලෙස ආයතන ප්‍රධානියා දන්වා සිටියේය. දැන් මොන ඊට පස්සේ එහිදී එක් සේවකයෙක් කියා සිටියේ තමාට වැටුප් ප්‍රතිකාරමක් අවශ්‍ය වී ඒ බව දැන් වූ පසු තමන් පන්නා එළවාගත් බවත් වැටුප් මදිනම් වෙන ආයතනයට යන ලෙසත්ය. එසේම නිමාඩුවක් තමන්ට අවශ්‍ය පරිදි ලබා ගැනීම නොහැකි වී ඇති බවත්ය. මේ සියලුම සේවකයන් තම තමන්ගේ ගැටලු ඉදිරිපත් කළ අතර මෙම ගැටලු මීට පෙර අමරසිරි මහතාට ඉදිරිපත් කළ බවත් එහිදී අමරසිරි මහතා කිව්වූ යහපත් උත්තරක් ලබා නොදුන් බවත් තමා විසින් ප්‍රකාශ කරන්නේ සුමතිපාල මහතාගේ හා සුජිත් මහතාගේ තීරණයක් බවත් ප්‍රකාශ කරන ලදී. එහිදී එක් සේවකයෙක් නැගිට කියා සිටියේ අමරසිරි මහතා හොඳ මට්ටමේ පවතින විදුලි උපකරණ පළුදු වූ හා දෝෂ සහිත ඒවා ලෙස සටහන් කර රැගෙන යන බවත් ඒ බවට තමන් ළඟ සාක්ෂි පවතින බවත්ය. සියල්ල අසා සිටි සුමතිපාල මහතා සේවකයන් ඉවත්ව ගිය පසු තම නිල කාමරයට ගොස් ඔළුවේ අත ගසා ගන්නට ගිය. දැන් එනම් අමරසිරි මහත්තයා ගැන ලියන්න වෙනවා, සිත් ගැන ලියන්න වෙනවා, සුමතිපාල මහත්තයා ගැන ලියන්න වෙනවා. මේකේ මතක තියාගන්න මේක ලියන විදිය. මෙම සිද්ධියේ අන්තර්ගත මානව සම්පත් කළමනාකරණ ගැටලු මොනවාද? ඔන්න එනවා මම මේකට උත්තර ලියන විදිය ගැන කතා කරන්න. මේවට උත්තර මම දීලා නෑ ඔව්. මේ බලන්න මේ වගේ ප්‍රශ්නයකට උත්තර දෙනකොට මේකේ ආරෙන් සුමති පාර තමයි ආයතන ප්‍රධානි. මේකේ සුජිත් කර්මනාක. සාහෙන් ඉන්නවා පිටේ සමරස. එයා වැටුප් කියන ඒවා නිමාවට දිනේ ඔක්කොම එයා බලන්න. ඒ වගේම කුක්කලෙන්ගේ කර්මනා කරන වැඩ පිළිවෙලත් එයා බලන්න. අසේර නිෂ්පාදන අන්තිම. දැන් මේකේ සේවකයෝ ඉන්නවා කොච්චර ප්‍රමාණයක්? මේකේ සේවකයෝ ඉන්නවා ඒ වගේ මේ ආයතනය අවුරුදු කීයක් වැඩ කරලා තියෙනවද? දැනට මේ ආයතනය අවුරුදු 15කට වඩා වැඩි සේවකයෝ 340යි. මේකේ පළවෙනිම ප්‍රශ්නේ පළවෙනිම උත්තර ලියන ලියන්න කොහොමද කරනවද? ලියන්න මෙහෙම මම කෙටියෙන් දෙන්න සවිස්තරාත්මකව මතක තියාගන්න. පිටුවක් අනිවාර්යෙන් පිටුවක් එකමාර මේ සිද්ධිය දුර්වලතා ලියන්න. තොර දුර්වලතා ලියනකොට ඔයා ලියන්න පටන් ගන්න මෙහෙම. පළවෙනියට ආයතනයේ සේවකයන් 340ක් පමණ සිටින නමුත් මෙම ආයතනයේ මානව සම්පත් කර්මනාකරණ දෙපාර්තමේන්තුවක් ඇත. ඒ මානව සම්පත් කර්මනාකරණ ඩිපාර්ට්මන්ට් එක තියෙන්නේ 340ක් සේවක. ඒ මානව සම්පත් කර්මනාකරණ ඩිපාර්ට්මන්ට් එක ඒක තමයි පළවෙනි මාතෘකාව. එතකොට අපි ලිය හැදේ කොහොමද කරුණු ටික වැඩිපුර ගන්න ලියන්න කියලා මානව සම්පත් කර්මනාකරණ දෙපාර්තමේන්තුව මේ ඒ අනුව මානව සම්පත් කර්මනාකරණයේ මූලික කාර්යයන් පවා නිසි පරිදි තිබුණේ පරිදි තිබුණේ මානව සම්පත් කර්මනාකරණය බඳ නිසි දැනුම් හැකියාවක් නොමැති ඊ.එස්. අමරසිරි මහතා වැටුප් ගැනීම නිවාඩු ලබා දීම විශ්‍රාම ගැනීම
වදවා ගැනීම. උරු කිරීම ආදී. කියන කටේ ඔහු විසින් සිදු කිරීම. ඒක පැහැදිලි අඩුපාඩුවක් නේද? ඊගොඩ අපිට ඊගොඩ ගන්න පුළුවන් සේවකයන්ගේ දුක් ගැන. සේවකයන්ගේ දුක් ගැන විසඳීම සඳහා නීතිමත් ක්‍රමවේදයක් ආයතනයේ තුල නොමැති වීම දැන් ආයතනය තුල නැහැ කියන එක අපිට නිකන් කියන්න බෑ. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් කොහමද? නොමැති වීම කියන එක කිව්වට පස්සේ අපි ඊට පස්සේ කියන කොහමද? සේවකයන්ගේ දුර්ජන විදි ඉස්පත් කිරීම සඳහා වෙනමම පෙට්ටියක් ඇති නමුත් මේ විවෘත කරනු ලබන්නේ සතියකට වරක් වීමක් එසේම අමරසිරි මහතාට පහසු වේලාවකදී සුජිත් මහතාට එම දුක්ගැනවිලි ලබා දීම සුජිත් මහතා එම දුක්ගැනවිලි සඳහා විසඳුම් ලබා නොදීම නැවත අමරසිරි මහතාට විසඳුම් ලබා දෙන ලෙස පැවසීමක් ඒ අනුව අමරසිරි මහතා තමාට හිතවත් අයට විසඳුම් ලබා දීමට ක්‍රියා කිරීමත් අනෙක් ඒවා බැහැර කිරීමත් කරයි. මතක තියාගන්න මේ සිද්ධාත් දිනේ ලියනකොට මේ පොත මේ
ප්‍රශ්න අස්සේ තියෙනවා තමයි අරගෙන ලියන්න. එන ගේන්නේ කාර්මා කියන පොතේ අපි ගන්න. හරි. ඒක නමුත් අපි කොහොම මේ සඳහා මොනවද අනුගමනය කරන්නේ කියන එකේ මේකට අදියට වෙනයි. නමුත් දැනට මෙන්න මේක කරා. ඒ වගේම අසේ ඉදිරිපත් කරලා ඊපස්සේ දෙකින් ලියන්න. ආයතනයේ නිෂ්පාදන අංශයේ ප්‍රධානියා ලෙස ආයතන නිෂ්පාදන අංශයේ ප්‍රධානියා ලෙස අසේල මහතා ඉදිරිපත් කරන ලද ලිපි ආයතන ප්‍රධානියා ආයතන ප්‍රධානියා ආර්.එන්. සුමතිපාල මහතා ලබා නොදීම ඒ පිළිබඳව දැනුවත් නොකිරීම ඊගොඩ වෙනම ඩිවල් කරන එකට ඩිවල් කරන ආයතනයේ ආයතන සේවකයන් අට වැටු අත්තිකාර ලබා ගැනීමට නොහැකි වීම ඔයගින් අඩුපාඩු ලබා ගැනීමට නිසි පරිදි නිමාඩු ලබා ගැනීමට හැකි වීම ඒ සම්බන්ධයෙන් වගකීම පැවරූ නිලධාරියෙක්ද නොමැති. ඒ සම්බන්ධයෙන් වගකීම පැවරූ නිලධාරියෙක්ද නොමැති. දැන් ඔයාලට තේරෙනවද මේ ආයතනයේ කිසිම වැඩපිළිවෙලක් නැහැ කියන එක පැහැදිලිද? සේවක පුංචි අධ්‍යක්ෂක කියන ඉස්චාරු කෙනෙක් එකක් නැහැ. ඒකේ වගකීම් මොන දෙපාර්තමේන්තු කඩලා ඒක පිළිගන්නේ නැහැ. දෙමතයන්ට වෙලාවට වැටුප්පම් දෙන්නේ නැහැ. අධිකාරම් දෙන්නේ නැහැ. නිමාඩුවක් දෙන්නේ නැහැ නේද? වෙනදෙල ක්‍රියාකාරී ඉස්පත් කරන්න බැහැ. ඒකට උසස්ම පරිපාලනයක් සමවේදයක් නැහැ. ස්පාදනන්තයයි වැටුප් පදුරු වර්ගයක් කියයි වැඩි වෙනු නේද? එහෙම ගැටලු ගොඩාක් මේක අසේ තියෙනවා කියන එක අපි ලියාගෙන 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 යනවා. එහෙම තමයි පොලේ සම්පූර්ණ කරගන්නේ. ඒකවල පොලේ උඩටම අපේ ආතෝ ලියන්න පුළුවන් මොකද්ද? ඕන්න ලියාගෙන තියෙදි කියන මෙම ආයතනයේ උසස් වීම ක්‍රියාපටිපාටි උසස් වීම ක්‍රියාපටිපාටි දක්නට නොලැබෙන අතර සේවක සුබ සාධන වැඩසටහන්ද ක්‍රියාත්මක නොවේ. එසේම
දුක් ගැන විදි විසඳීම් සම්බන්ධයෙන් විදිමත් වැඩ පිළිකරක් ආයතනයේ තුම නොමැති අතර වැටුප් ලබා දීම පිළිබඳවද ක්‍රමවත් වැඩපිළිවෙළක් හඳුනාගත නොහැකිදේ. ඔන්න මම යම් ප්‍රමාණයක් ඔන්න ඕවාසේ පිට ටික කිව්වා. ඉතින් පොඩ් ඉගොඩ ඉගොඩ යකි අපි කියන විදිය මම කියන්නම්. මෙම ආයතනයේ ප්‍රධානියා ඔබ නම් අමරසිරි මහතා සම්බන්ධයෙන් කෙබඳු ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බවන්නේද? දැන් අමරසිරි මහත්තයා විතරක් නෙවෙයි මේ ආයතනයේ තිබ්බ අඩුපාඩුකම් ගොඩාක් ගැන ඔයා අනිවාර්යයෙන්ම කතා කරන්න යන්න. එතකොට ඔයා අමරසිරි මහත්තයා ගැන කියන්නේ ඇත්තම ඔයා මේක ප්‍රධානියා නම් ඔයා කරන්න ඕනේ ඉස්සෙල්ලා මොකද්ද? මේ ආයතනයේ මානව සම්පත් කර්මාන්තර දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරන්න ඕනේ. ඒක තමයි එක. ඒ ස්ථාපිත කරන මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නිසි සුසුකම් සම්පූර්ණ කරනද මානව සම්පත් කර්මාන්තර සහ අදාළ නිලධාරීන් බඳවා ගැනීම කරන්න ඕනේ. ඒ වගේම පුද්ගල නිවි විසඳීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරගන්න ඕනේ. ඒ වගේම විනය ක්‍රියාකාරයන් පවත්වාගෙන යන්න ඕනේ. අමරසිරි මහත්තයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විපක්ෂ පරීක්ෂණයක් පවත්වලා ඔහු වැරදි කරුණක් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එක ඔයා කරන්න ඕනේ. ඒ වගේම අමරසිරි මහත්තයාට මේ පවත්වා ගන්න වැඩි යන් දැනුම හැකියාවට එයාට මේක කරන්න බෑ. ඔහුගේ මේ වගකීම් ටික ගලවලා ගන්න. ඔ මේක යාර කරන්න බෑ. දුක්ඛානි විඤ්ඤාණය මේ ඔක්කොම යාර කරන්න බෑ. එතන ඔහුගේ මේ දේවල් ටික අයින් කරලා ඔහුට කරන්න පුළුවන් එක කොටසක් විතර සමාධි එක තමයි කරන්න ඕනේ. හරි. පළවෙනි එක විතර මම උත්තර ලියන්නේ. අනිත් ඒවා උත්තර කතා කරන විතරයි ලියන්නේ. ලියා ගන්න මෙහෙම. මුලින්ම සිදු කළ යුතු වන්නේ දැන් ඔය අමරසිංහ මහත්තයා ගැන විතරක් නෙවෙයි ලියන්නේ ඈ. අනිත් ඒවා ලියලා ඉවරලා තමයි අමරසිංහ මහත්තයා ගැන ලියන්නේ. මුලින්ම සිදු කළ යුතු වන්නේ මානව සම්පත් කළමනාකරණය. දෙපාර්තමේන්තු ස්ථාපිත කර එම දෙපාර්තමේන්තු සමඟ සුදුසු මානව සම්පත් කළමනාකරුවෙක් සුදුසු මානව සම්පත් කළමනාකරුවෙක් සහ ඊට අවශ්‍ය අනෙකුත් නිලධාරීන් හා සේවකයන් බඳවා ගැනීමයි දැන් අපි දන්නා බව අඟවන්න ඕන හින්දා මේව ලියා ගන්න සේරි සාමාන්‍ය සේවකයෙකුගේ දුක්ගැනීමක් සාමාන්‍ය සේවකයෙකුගේ දුක්ගැනීමක් වැඩ කරන දින පහක් ඇතුළත මතකයන් විද්‍යාවේ කරුණාකරලා දින ගත වැඩ කරන දින පහක් ඇතුළත විසඳුම් ලබා දීම ක්‍රියා කළ යුතු බැවින් ඒ අනුව සේවකයන්ගේ රහස්‍ය භාවයක
රැකෙන පරිදි ඔවුන්ගේ ගැටලු ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් වීම සඳහා වෙනමම වගකීම් සහිත නිලධාරියෙකු පත් කිරීම සේවක සුභසාධනයේ උපරිම කිරීම සඳහා සේවක සුභසාධනයේ උපරිම කිරීම නිසි වැඩ පිළිවෙල ආයතනයේ කුට ක්‍රියාත්මක කිරීම එසේම නිරන්තරයෙන් සේවකයන් සමග නිරන්තරයෙන් සේවකයන් සාකච්ඡා පැවැත් සාකච්ඡා පැවැත්වීම සේවක අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි අත්තිකාරම් හා වැටුප් ලබා ගැනීමේ වැඩ පිළිවෙල අත්තිකාරම් හා වැටුප් ලබා ගැනීමේ වැඩ පිළිවෙල සකස් කිරීම සේවකින් ක්‍රියාකාරක වීම මෙම ආයතනයේ අමසිරි අමරසිරි මහතා මෙම ආයතනයේ අමරසිරි වංචා සහගත ලෙස කටයුතු සිදු කර ඇද්ද නැද්ද යන්න හඳුනා ගැනීම සඳහා විධිමත් පරීක්ෂණයක් පවත්වා ඔහු වැරදි කරුණක් ඊට අදාළව දඬුවම් පැමිණවීම හා යම් අලාභයක් වෙත ඒවා අය කරවා ගැනීම පළමුව සිදු කළ යුතුය. පරිපාලනමය වශයෙන් අමරසිරි මහතාගේ සිදු වූ අඩුපාඩුකම් නිවැරදි කිරීමේදී ඔහුගේ දැනුම් හැකියාවන් ඔහුගේ දැනුම් හැකියාවන් ගැළපෙන ප්‍රමාණය එක් කොටසක් එක් කාර්යයක්
कार्य को देखा। हमारा ना करवा गए हटे तो करियम यही भी देवी मा यही देवी देव के अन बदलवा गए विश्राम गैन भीम निवाड़ु लबादीम पूनु किरीम आदि खटे ओहुगें इवात करे इन इका हाँ ओहुगें इवात करे इन इका हो देखा සිදු කරන ලෙස ඔහුට දන්වා සිටින එසේම දුක් ගැනවිලි විසඳීමේ කාර්යයෙන් එසේම දුක් ගැනවිලි විසඳීමේ කාර්යයෙන් සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම ඔහු ඉවත් කි. ඒකට යා ගාව ගන්නවත් වැඩක් නැහැ. සම්පූර්ණයෙන්ම ඔහු ඉවත් කි. දැන් ඔන්න මම නම් ආයතන ප්‍රධානියා වුණේ ඒ අනුව දෙනවා. සේවයෙන් ඉවත් කරන්න බැයිද කියලා අහලා තියෙනවා. මම ඒකෙදි උඩින් කිව්වා දඬුවම් ලබා දෙනවා කියලා. ඒතරෙදි එයා වැරදි විදියට අපිටව දෙකන්නේ එයා අර ලිපි ලේඛන ලබා දුන්නේ කියලා රස්සාවෙන් අයින් කරන්න බෑ හැබැයි අර වංචා කරන්න බඩු හොර බඩු ඒක කරලා වුණොත් එයා අයින් කරන්න බෑ ඒ කියන්නේ ඒ නිසා තමයි මම අලාභයක් වුණොත් ඒකත් අයින් කරගන්න ඕනේ කිසි දඬුවමක් කියලා කිව්වේ ඒකයි දැන් ආයතන ප්‍රධානියාට ලියුමක් දුන්නේ නැහැ කියලා රස්සාවෙන් අයින් කරන්න බෑ එතන හේතුව දැන් එයා කියනවා මේ ආයතන ප්‍රධානියාගේ කරට කරදර කරන්න ඕන හින්දා ඕනේ නැති නිසා තමයි අපි ලියුම ගෙනත් දුන්නේ නැහැ කියපුවම කියන්න දෙයක්වත් නැහැ එතකොට අපිට බනින්නේ අපෝ මොඩ වැඩ කරන්න එපා එහෙම නෙවෙයි ලියුමක් මොනවද කියනවා මම සාකච්ඡා කරලා බලනවා එතකොට බනින්න පුළුවන් එයා වැරදි කාර්යයක් කරලා රස්සාවෙන් අයින් කරන්න පුළුවන් තැනක එතන නැහැ නේද ඒ වගේ තැනකදී අයින් කරන්න බෑ හැබැයි අතනදී වංචා කරලා තිබුණොත් එහෙම ඒකෙදී අයින් කරන්න පුළුවන් තියෙනවා වංචා කිරීමෙන් පුළුවන් පැහැදිලිව වංචා කිරීමෙන් පුළුවන් මොකද මතක තියාගන්න රජයේ සේවය නම් මූල්‍ය වංචා කියලා කියන රුපියල් 750ක් ඇති ඈ 750ට ඉන්ටඩික් කරපුවා මම දන්නා ඉන්නේ 750ක් එහෙම වෙලා රස්සාව ඉන්ටඩික් කරපුවා නේද 750ක් ඇත ඒ ඒ තැන්වලදී අනිත් තැන්වලදී ගැටලුවක් නැහැ සාකච්ඡා කරලා ඒතකොට ඇත්තටම මෙයාට බර වැඩි ඒ නිසා එයා පැත්තකට දාලා එච්චාරණ කියන්න දාලා මෙන්න මේ කෑම ඔයා කරන්න කියලා ඒ හිතවත්කම් තියාගෙන යන හොඳයි උඩෝර මේ කලමනාකරු විදිහට සුජිත් කියන කාර්යභාරය උඩට වෙනස් කරන්න කමක් නැහැ හරි රයිට් ලියන්න පුළුවන්. ඔයාලගේ අදහස් පැහැදිලිව මේක ආසේ ලියන්න. මම ඇත්තටම ලියන්න දෙනවා කියන අදහසක් තිබුණේ නැහැ. නමුත් මම හිතුවා ඔයාලට දෙන්න ඕනේ මම අදහසක් ගන්න ඕන නිසා තමයි මම ඔය ටික පැහැදිලිද ඔන්න ඕක කතා කරලා ඉවර කරගන්න. දැන් මම එනවා ඔය වගේ තව එකක් ගැන කතා. හරිද? තව එකක් ගැන කතා කරන්න. දැන් මේකත් කියවගෙන යද්දිම මම මේකේ අඩුපාඩු ටික කියන්න. හරි? හොඳට තේරුම් ගන්න හේතුව තමයි මේකෙන් ලකුණු 15ක් හම්බ වෙනවා. මේ ලකුණු 15 ගෙදර ඉඳන් ඇරයි යන්න පුළුවන් ලකුණු 15. හරි ලකුණු 15 ගෙදර ඉඳන් ඇරයි යන්න පුළුවන්. දැන් අරකට වඩා මේක ටිකක් වෙනස්. මේ බලන්න. හැපිටෝ කියනු ශ්‍රී ලංකාවේ වසර 20කටත් වඩා පැරණි සංනිවේදන සේවා පහසුකම් සපන ප්‍රධාන ආයතනයක් වන අතර අද වන විට සේවකයන් 350කට වැඩි පිරිසක් සේවයේ නිරතව සිටින අතර තරගකාරී ආයතන අභිබවා ඉහළ ලාභදායීත්වයක් ලබා ගැනීම වෙළඳපොළ කොටසින් 55%කටත් වැඩි ප්‍රමාණයක්
හැබිට ඕක ආයතනයේ සතුවේ ආයතනයේ සාමාන්‍ය අධිකාරී සුගතපාල මහතා විශ්‍රාම යාමත් සමග නව සාමාන්‍ය අධිකාරී ලෙස ලෙනින් සමර කෝට් කවුදාලේ ලෙනින් සමර කෝට් මේ ජීයේ මේ ලෙනින් සමර කෝට් අලුත් එක්කෙනා ගියාට පස්සේ මෙතුමා වැඩ බාර ගැනීමෙන් අනතුරු පළවෙනිම සිදු කරනු ලැබුවේ ඔහුගේ සහෝදරයෙකු මාක් සමරකෝන් සහකාර මානව සම්පත් කළමනාකරු ලෙස බඳවා ගැනීමයි. මේ රස්සාවට ආපු ගමන් කරේ මොකද ඇසිස්ටන්ට් එච්.ආර්. කෙනෙක් විදිහට ගත්තා එයාගේ මල්ලි. එයා මාක් සමරකෝන්. ඒක තමයි මෙයා කරපු වැඩේ. ආයතනයේ මානව සම්පත් කළමනාකරු කවුද? චේගුරා. ආයතනයේ එච්.ආර්. කවුද ඉන්නේ? චේගුරා. චේගුරා තමයි එච්.ආර්. මානව සම්පත් කළමනාකරු චේගුරාවි දක්ෂ නිලධාරියෙකු අතර ඔහු සේවක ගැටලු නිසි ලෙස සොයා බලා සේවක තෘප්තිය උපරිම කිරීම සඳහා නිරන්තරයෙන් කටයුතු කළේය. ඔහු සෑම සේවකයෙකුටම එක හා සමානව සැලකූ අතර මෙම ආයතනයේ ඔහුගේ සේවා කාලයේ වසර 8කටත් වැඩි අතර ඔහුට කිසිම චෝදනාවක් මෙතෙක් එල්ල වී නොතිබුණි. සහකාර මානව සම්පත් කළමනාකරු මා සමරකෝන් සේවකයන්ගේ යම් කොටසක් ඔහු වෙත යොමු කර ගනිමින් ඔවුන්ට විවිධ වරප්‍රසාද ලබා දෙමින් මාගේ මිතුරන් බවට පත් කරගෙන කටයුතු කරන අතර ඔවුන් සිල් දිනාම විටින් විට චේගුරාවි මාතාරි චෝදනා එල්ල කිරීමට මෑතක සිට කටයුතු කරන අතර මෙම සියලුම චෝදනා පදනම් විරහිත ඒවා බව ආයතනයේ බොහෝ දෙනෙක්ම දැනගෙන සිටියේය. මාක් සමරකෝන් එකම අරමුණ වූයේ මෙම හැපිටෝක් ආයතනයේ මානව සම්පත් කළමනාකරු වීමය. ඔහු මානව සම්පත් කළමනාකරු බවට පත් කිරීමට ලෙනින් සමරකෝන් සාමාන්‍ය අධිකාරතුමාද වැඩි කැමැත්තකින් පසු වූයේය. නව සාමාන්‍ය අධිකාරතුමාගේ ක්‍රියාකලාපයේ පිළිබඳ සේවකයන්ගේ එතරම් පැහැදීමක් නොමැති අතර ඔහු සම්බන්ධයෙන් සේවකයන් අපෞද්ගලික විවේචනය කරලදී අලුතෙන් ආපු ජීඑම්ව තැනින් තැන විවේචනය කරා කියලා කියන්නේ. එක්තරා දිනකදී මානව සම්පත් කළමනාකරු වන චේගුරාවි මාතා තමගේ පෞද්ගලික කටයුත්තක් වෙනුවෙන් දින දෙකක නිවාඩුවක් ලබාගෙන රැකියාවට නොපැමිණි අතර නිවාඩුව අවසන් වී නැවත රැකියාවට පැමිණි පසු ඔහුට සාමාන්‍ය අධිකාරතුමා හමුවන ලෙස දන්වා සිටියේය. එහිදී සාමාන්‍ය අධිකාරතුමා හමු වූ චේගුරාවි මාතාට සිදු වී තිබෙන දේ සිතා ගැනීමටවත් නොහැකි විය. චේගුරාවි දවස් දෙකක් නිවාඩු දාලා ගිහිල්ලා ඇවිල්ලා ජීඑම් හම්බෙන්න කියලා ජීඑම් හම්බුණාට පස්සේ වෙච්ච සිද්ධිය හිතා ගන්න බැරිලු. සාමාන්‍ය අධිකාරී මෙහෙම කතා කරනවා. චේගුරාවි මෙහෙම තමන් රස්සාව කරන්නේ. මේ විදිහ ඔයාට තවදුරටත් මෙම ආයතනයේ කටයුතු කරන්න බෑ. මම ඔයාට ඔයාව අදම මේ ආයතනයෙන් ඉවත් කරන අතර ඔයාට තියෙන ගෞරවයට මම අපේ ගම්පා සාකාවට සුපරීක්ෂක නිලධාරියෙකු ලෙස මාරු කරනවා යැයි ප්‍රකාශ කළේ. දැන් බලන්නකෝ මේ වගේ තියෙන අඩුපාඩුකම් ප්‍රශ්නයක් තියෙනවා නම් දුක් ගැනවිල්ලක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් ඒවට දින නියම කරලා කට්ටියට එන්න කියලා කමිටුවක් දාලා කමිටුව ආරා සේවකයාට එන්න කියලා නිදහස් කාරණා ඉදිරිපත් කරලා ඒ ඔක්කොම කරලා ඉවරලානේ තීරණයක් ගන්න ඕනේ. හැබැයි ජීඑම් කෙලින්ම ඒ මොකුත් නැහැ. මෙයා කෙලින්ම ඒ වෙලාවෙම අයින් කරනවා. කොහෙද ගම්පා සාකාවට සුපරීක්ෂක නිලධාරියෙකු ලෙස මේ එච්.ආර්.එම් තනතුරක් නැහැ යන්නේ. චේබ්‍රායි මාතා සර් මට දැනගන්න පුළුවන් මේකට හේතුව කුමක්ද කියලා. සාමාන්‍යයෙන් හේතුව ඔයා දන්නේම නැද්ද? සේවකයෙකු ආයතනය නොදන්නා රැකියාවට නොපැමිණි විරදී මොකද වෙන්නේ? ඒ කියන්නේ නොදන්නා ඉඳලා ඇවිල්ලා නැහැ කියලා කියන්නේ. චේගුරායි මත සර් මම නිවාඩු ලබා ගත්තේ ආයතන දන්වලාන සාමාන්‍ය કોઈ අවසර ගත නිවාඩු ආයුධපත් කවුද නිවාඩු අනුමත කරේ? කිසිම දෙයක් නැහැ. බොරු කියන්න එපා. මම හොඳට හොයලා බලලා කටයුතු කරන්නේ. තේරුණාද? දැන් ඒතර මෙයා ඇප්ලිකේෂන් එක නිවාඩු ඇප්ලිකේෂන් එකක් දීලත් නැහැ කියලා තමයි සාමාන්‍ය අධිකාරතුමා කියන්නේ. චේගුරායි මාතා සර් මම නිවාඩු ආයුධපත් පුරවා සහකාර සාමාන්‍ය අධිකාරතුමාගෙන් අනුමත කරගෙන ඔබතුමාගේ ෆයිල් එකට ගෙනවිත් කියලා ගියේ. දැන් මෙයා ඒ ෆයිල් එක ගෙනත් තියලා ගියා කියලා කියනවා. හැබැයි සාමාන්‍ය අධිකාරතුමා චේගුරාවි දැන් ඔයා මට ඕවා කිව්වට වැඩක් නැහැ. කැමති නම් ගම්පා කාර්යාලයට යන්න පුළුවන්. නැත්නම් ගෙදර ඉන්න පුළුවන්. මේක තමයි අන්තිම තීරණය. දැන් ඉවරයි චේගුරාවි. ඉතින් යා කතා කරන්න දෙයක් ඉතුරු කරේ නැහැ. සාමාන්‍ය අධිකාරතුමාගේ කාර්යාලයෙන් පිටතට පැමිණි චේගුරාවි මහතා තමගේ කාර්යාලයට පැමිණ බොහෝ වේලාවක් නිහඬව සිටියේය. මේදුරු අමරපාල සර් ඇයිලස ඉමසුවේ වැඩක් නැහැ අමරපාල ඔක්කොම ඉවරයි. ලෙස ප්‍රකාශ කළේ එහිදී සිදු සියල්ල දැනගත් අමරපාල පිටතට ගොස් නැවත පැමිණියේ සර් මේ ඔක්කොම
අර මාස් සමර්පණ තමයි කරලා තියෙන්නේ. සර්ගේ නිවාඩු අයිතිම් පත්‍රයේ ෆයිල් එකෙන් හොරකම් කරලා මට දැනගන්න ලැබුණා සර් බය නැතුව ඉන්න. අපි බලමුකෝ වෙන්නේ මොනවද කියලා යයි කිමින් නැවත කාර්යාලයෙන් පිටව ගිහුවේ. දැන් ඔයාලටත් ඔය අත්දැකීම මොකද සමහර ලාවට ඒ ෆයිල් එක හොරකම් කරලා මේ චේකුරාවි මාතා ඉවත් කර එක් දිනක් ගෙවි යනවත් සමග නව මානව සම්පත් කර්මනාකරස ලෙස හැපිටෝ කායතනයට මාස් සමරකෝන් මාතා පත් කිරීමට සාමාන්‍ය අධිකාරතුමා කටයුතු කරනවා. දැන් මෙයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. මල්ලි වරුන් දැන් ආයේ ඉච්චාරෙත් කරනවා. එක දවසයි ගියේ. සාමාන්‍ය මානව සම්පත් කළමනාකරුවෙකු බඳවා ගැනීමේ ලිඛිත විභාග දෙකකට සහ සම්මුඛ පරීක්ෂණ තුනකට මුහුණ දිය යුතු නමුත් මෙවර එසේ සිදු නොවීය. නව මානව සම්පත් කළමනාකරු පත්ති දින කිහිපයක් ගතවන විට පාරිභෝගික සේවා අඩාල වීම හා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම පිළිබඳ පැමිණි විශාල ප්‍රමාණයක් ලැබුණු අතර මීට බලපාන ලද ප්‍රධානතම හේතුව වූයේ මාස් මහතාට පක්ෂපාතී සේවකයන් තමන්ගේ කටයුතු පැහැර හැරීමයි. මෙම සියලුම තත්ත්වයන් හමුවේ විශාල සේවකයන් පිරිසක් ආයතනයේ එළියට පැමිණ නව මානව සම්පත් කළමනාකරු ඉවත් කරන ලෙසත් චේගුරාවි මාතා නැවත එම තනතුර පත් කරන ලෙසත් දන්වා උද්ඝෝෂණය කළ අතර මෙම උද්ඝෝෂණය කඩාකප්පල්කාරී කිරීමට මාස් මහතාට හිතවත් ඇතැම් පිරිත් උත්සාහ කළද ඒ අසාර්ථක විය. මෙම සිද්ධිය අන්තර්ගත මානව සම්පත් කළමනාකරණ ගැටළු මොනවාද? දැන් ඔබ මොනවද කියන්නේ ගැටළු? මුලින්දම කියන්න පුළුවන්. මේකේ මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවක් තියෙනවා. හැබැයි මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවක් තිබ්බට මේකේ අලුතෙන් එන GM එයාගේ මල්ලිව HR විදියට පත් කරනකොට ඇසිස්ටන්ට් HRM කියලා පත් කරනකොට ඒකේ කිසිම විධිමත් භාවයක් නැහැ. එයා හිතුමතේක පත්වීම කරලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් ලියනකොට මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවක් ඇති නමුත් මානව සම්පත් කළමනාකරු වෙක් දැන්න සිටින අතර සහකාර මානව සම්පත් කළමනාකරු නව සාමාන්‍ය අධිකාරතුමාගේ හිතුමතයට පමණක් සිදු කිරීම ඒ අනුව බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියකින් තොරව සම්මුඛ පරීක්ෂණ ලිඛිත පරීක්ෂණ කිසිවක් නොමැතිව තම අභිමතය පරිදි බඳවා ගැනීම සිදු කර ඇත. හරිද? ඒ වගේම මානව සම්පත් කළමනාකරු චේගුරාවි මහතාගේ නිවාඩු ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කරන ලද අතර එම චෝදනා පිළිබඳ කිසිදු සොයා බැලීමක් ඔහුට කරුණු ඉදිරිපත් කිරීමට හෝ ආයතනයේ විමසා බැලීමක්වත් විමර්ශනයක්වත් ඒව කරුණු අතින් දාලා ලියන්න විමර්ශනයක්වත් සිදු නොකර ඔහුට දඬුවම් නියම කිරීම සාමාන්‍ය අධිකාරීතුමා විසින් සිදු කර ඇත. ඒ කිසිසේත් සිදු කර නොහැක. නමුත් ඒ සිදු කරලා තියෙනවා. හරි. ඒ වගේම මොහුගේ නිවාඩු ඉල්ලුම් පත්‍රය සොරා ගැනීමට අවශ්‍ය වටපිටාව ඔහුගේ සහෝදරයා විසින් සිදු කර ඇති බවට ආයතනයේ තොරතුරු අනාවරණය වෙනවා. හරි, අනාවරණය වෙනවා. ඇත්තටම නැත්තම් අනාවරණය වෙනවා. ඉතින් ඊට අදාළව සොයා බැලීමක්වත් සිද්ධ කරලා නැහැ. ඒ වගේම නව මානව සම්පත් කළමනාකරුවෙක් බඳවා ගැනීමේ ආයතනයේ ක්‍රියාපටිපාටිය තමයි ලිඛිත පරීක්ෂණ කීපයක් සහ සම්මුඛ පරීක්ෂණ කීපයක් තියලා කුදුස්සන් තෝරා ගැනීමයි සිදු කරන්නේ. හැබැයි මේ ආයතනයේ එසේ සිදු නොකර ඔහු ඉවත් කර එක් දිනයක් තුළදී එකවරම මානව සම්පත් කළමනාකරණ ලෙස මා සමර්පණ පත් කිරීම මේක කිසිකෙත් පිළිගන්න බෑ. ඒ අනුව මෙම ආයතනයේ සාමාන්‍ය අධිකාරිය තම සහෝදරත්වයේ මූලික කරගෙන පක්ෂපාතීව කටයුතු කරන අතර ඔහුගේ විධිමත් භාවයක් දකින්න හම් වෙන්නේ නැහැ කියලා අපි කියනවා. විධිමත් භාවයක් දකින්න හම් වෙන්නේ නැහැ. ඒ වගේම ආයතනයේ සේවකයන් අතර කල්ලි ගැසීමක් සිද්ධ වෙනවා. මාස් සමරකෝන් තමන් හිතවත් අයට වැඩි වරක් ප්‍රසාද දීලා තමන්ගේ ගොඩට දාගෙන ඒ අනුව කටයුතු කරනවා. චෝදනා නැති අයට චෝදනා කරනවා. මේ ඔක්කොම ඔක ලියන් චෝදනා නැති අයට චෝදනා ඉලව් කරනවා. ඒ වගේම මාස් සමරකෝන්ගේ කණ්ඩායම් විසින් නිසි ලෙස සේවා කටයුතු සිදු නොකිරීම නිසා සමස්ත අපිට ආයතනයේම අඩාලත්වයට පත් වෙලා තියෙනවා. කඩාවැටලා වෙලා තියෙනවා. ඒතකොට අපෙන් අවසානෙත් අහන්නේ ඔය ටික ලියලා ඉවරනාට පස්සෙ ආට කියනවා මේ ආයතනය සම්බන්ධයෙන් සාමාන්‍ය අධිකාරතුමා වූයේ නම් ක්‍රියා කරන්නේ කොහොමද? ඔයා සාමාන්‍ය අධිකාරතුමා වුණා නම් සහෝදරත්වයේ මූලිකත්වයේ කරගෙන නව පත්ති ලබා දීම සිද්ධ කරන්නේ. ඒ තමයි විධිමත් ක්‍රියාපටිපාටියක් ඇත්තේ ඒ දේවල් ටික කරනවා. ඒ වගේම
යම් කිසි වැරද්දක් සිදු වෙලා තියෙනවා. ඒක කේ ගුරාවකින් වෙන්න පුළුවන් කාගෙන් වෙන්නේ කියලා ඒ සම්බන්ධව නිසි සොයා බැලීමක් කරනවා. ඒකට ඒකට කාලය අරගෙන සොයා බැලීමක් කරන ඉවර වෙලා තමයි ඔයාලා විසඳුම් ලබා දෙන්න ඕනේ. මෙයා අයින් කරනවාද මාරු කරනවාද මොනවද කරන්න කියන එක තමයි තමන් ඉතන ඉන්න විදිහට හිතුමතේට ඉදිරිපත් කරන කටයුතු කරන්නේ නැහැ කියන එක පැහැදිලිව කියනවා. තේරුණාද? ඊගාවට මම තව එකක් ගැන විතරක් කතා කරලා ඉවර කරනවා. හරි? ඊට ඔයාලා උත්තර ලියන්න. පැහැදිලි උත්තර ලියන්න. නිකන් ඉන්න එපා. උත්තර නොලිය ඉන්න එපා. මතක තියාගන්න එදා දවසේ මම ඔයාලට උත්තර ලියන්න බැරි වෙනවා. හින්දා බොහෝම අවධානයෙන් මම මේ කියන්නේ. මේ කේස් ස්ටඩි එකට නම් උත්තර ලියන්න ඈ. මේ බලන්නකෝ. මහනුවර ආසන්න ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන ආයතනයක් වන ජීබී ආයතනයේ සේවකයන් සේවයට පැමිණීම සහ පිටව යාම පැමිණීමේ ලේඛනයේ සටහන් කළාද? ඒත් මෙම ආයතනයේ බොහෝ සේවකයන් ආයතනයට පැමිණෙන වේලාව 8:30ට පසුව. නමුත් ඔවුන් 8:30ට පෙර වේලාවක් සටහන් කරන අතර රාජකාරිය අවසන් කර පස්වරු 4ට පෙර සඳහන් කර පිටව යයි. මෙම තත්ත්වය පාලනය කිරීමට ආයතනයේ ඉහළ නිලධාරීන් කොතරම් උත්සාහ කළත් ඒ අසාර්ථක විය. මෙම ආයතනයේ මෑතකදී මානව සම්පත් කළමනාකරණ ලෙස පැමිණි සුමනදාස වණිගසේකර මහතා කළමනාකාරීත්වයත් සමඟ සාකච්ඡා කර පැමිණීමේ සහ පිටව යාමේ වේලාව සටහන් කිරීම සඳහා ඇඟිලි යන්ත්‍ර මැෂිමක් ගෙන ඒමට කටයුතු කරන ලදී. මෙම යන්ත්‍රය ගෙන ඒම සම්බන්ධයෙන් සේවක සංගයමයන් සේවකයන් දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කර නමුත් මෙම ආයතනයේ ගෙන සමීකරණ ලදී. මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේදී දවස බොහොමයක් පවතින බව සේවක සංගමයන් පෙන්වා දෙන ලද නමුත් කළමනාකාරීත්වය මේ ඉවත් නොකර ගන්නා ලදී. මෙම ක්‍රියාව සම්බන්ධයෙන් උරණ වූ සේවකයන් තම රාජකාරී කටයුතු අලසෝ සිදු කිරීමට තේපානය සඳහා දහවල් කෑම සඳහා ලබා දෙන්නා වූ වේග කාලයේ නියමිත ප්‍රමාණයට වඩා වැඩිපුර ගැනීමට ක්‍රියා කරන ලදී. මීට අමතරව බොහෝ සේවකයන් තමන්ගේ පෞද්ගලික කටයුතු ආයතනය තුළ සිදු කර ගැනීමටද පුරුදු විය. මෙම සියලු කාර්යයන් පිළිබඳව දැඩිව විරුද්ධව සිටි සුමනදාස වණිගසේකර මහතා දිනක් ආපන ශාලාව වෙත යන විට සේවකයන් කිහිප දෙනෙකු ආපන ශාලාව තුළ රැඳී සිටියේය. දැන් කවුද යන්නේ මේ එච්ආර් එම් යන්නේ අලුතෙන් ආපු නේ ඉන්නේ එච්ආර් එම් ඈ පුලින් මේ එනවා බලනවා දැන් වෙලාව කීය 10යි 15යි වෙලාවට නේද ආවේ දැන් 11යි මොනවද මේ කරන වැඩ අර අතන රත්නපාලයි සුසිලයි නිහාලුයි තව කමලයි ලීලයි ඉන්නව නේද ඔක්කොම හෙටෙනවා මම ආයෙ කියන්නේ මට ටික ටික ආරංචි වුණා ඔයාලගේ වැඩ ගැන කැමරට ගියත් එහෙමයි අර ඒ ආයතනයේ වැඩ ගොඩ ගෑවිලා ඊට පස්සේ කවුරුත් මට අහුවෙන්න එපා හරි මේ පැති ඉඳලා තේරුණා. ඒතකොට සුනිල් කිව්වා සර් මං දැන් ආවේ මං තිබුණ වැට්ටි ඉවර කරලා ආවා විතරයි. තාම විනාඩි 5ක්වත් ගියේ නැහැ. කොන්න මේ ලීලා මිස්කින් අහන්නයි අපි දෙන්නම දැන් ආවේ කියලා කිව්වා. ඒතකොට වණිකසේකර මොකද කිව්වේ? ඔයාලා නිදාගෙන කරුණු ඕන තරම් තියෙනවා. නිකන් බොරු කියන්න එපා. මං මේ කැන්ටින් එක ළඟට ඇවිත් දැන් විනාඩි 20ක් විතර වෙනවා. තේරුණාද? යන යන දැන් මම යනවා. කරේ කතාව. බොරු කියන්න දුන්නේ සුමනදාස වණිගසේකර මහතා මේ සම්බන්ධව කළමනාකාරීත්වයේ සමග සාකච්ඡා කළ අතර සේවකයන්ගේ වැරදි වැ සම්බන්ධයෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන නොලද. ඒක ගත්තේ නැහැ. සුමනදාස වණිගසේකර මහතා සෑම සිකුරාදාම සවස 2:30 පමණ නිවස බලා පිටත්ව යාමට ප්‍රධාන කාර්යාලයේ රාජකාරිය සඳහා පිටව යන බව සඳහන් කරමින් පිටත්ව යාමට පුරුදුව සිටි අතර මෙම ක්‍රියාව සෑම දිනෙකම දැනගෙන සිටියේය. ආයතකොට මේ ඔය කතා කරන සුමනදාස මහත්තයා හැමදාම කලින් යන කෙනෙක්ද? එක්තරා දිනයකදී සිකුරාදා දිනයක සවස 2:45 පමණ බස් රථයකට ගොඩ වූ සුමනදාස වණිගසේකර මහතාට දැනගන්න ලැබුණේ තම ආයතනයේ සේවකයන් දෙදෙනෙකු වන පියල් සහ තිරින් බස් රථයේ සිටින බවයි. දැනගත්තේ තා ඉක්මනින් ඔවුන් දෙදෙනා ළඟට පැමිණ සුමනදාස මහතා මෙහෙම ඇව්වලු. මෙහෙමද වැඩ කරන්න බලනවා දැන් වෙලාව කියන තමුසලා දැන්ම යනවා. අඩුම ගන්න කියලා හරියන්න තිබුණා නේද? ආයතනයක රාජකාරී වෙලාව තුළ මෙහෙම යන එක වැරදි කියලා දන්නේ නැද්ද? ඒතර සිරිල් කිව්වලු සර් අපි මේ හොස්පිටල් එකට යන ගම අපිත් එක්ක හිටපු අමරදාසව බලන්න. හැබැයි අපි නම් ෂෝට් ලිව් එකක් අරන් යන්නේ. ඒ සර් හැමදාම සිකුරාදාම කලින් ගෙදර යනවා කියලා අපි හැමෝම දන්නවා කියලා මූණටම කිව්වා. ඒතර මොකද වුනේ? මේත් සමග වණිජසේකර මහතා තමන් මේ ප්‍රධාන කාර්යාලයට යන ගමන් කියමින් එතනින් නික්ම ගියේ ඉතාම වේගයෙන්. මේ ආයතනයේ දක්නට ලැබෙන මානව සම්පත් කළමනාකරණ ගැටලු සුමනදාස වණිගසේකර මහතාගේ රාජකාරී කටයුතු හැසිරීම පිළිබඳ ඔබගේ අදහස්.
තේරුණාද? එතකොට මම ඔයාලට මීට අමතරව පාස් පේපර් වල තිබේ ඔය කතා කරේ අනුමාන මෙහෙම වෙයි කියන ප්‍රශ්නයක් කතා කරන්න ලබන සතියේ මම කතා කරන්නේ පංචවිධ කන්සෙප්ට් එක ගැන පරිවේ සංකල්පය පරිවේ සංකල්පයත් එක්ක කතා කරලා පස්සේ මූලිකව එච්.ආර්.එම් විෂය නිර්දේශි කරගෙනවා ඊට පස්සේ පාස් පේපර් වල ආපු ඒවා සහ පාස් පේපර් වල ආපු දේවල් එක්ක අනුමාන අනිවාර්යෙන් මම කතා කරනවා විභාගෙට ලං කරලා තේරුණාද ක්ලාස් වෙලා ඉන්න දැන් ඔයාලගේ ඇඩ්මිෂන් ඉෂුව කරන්න පටන් ගන්න තියෙන්නේ ඒද ඇඩ්මිෂන් ගන්න තම නම වැරදි කියලා බලන්න අයිඩි කාඩ් නම්බර් එක වැරදි නැහැ ඒක බලන්න ඒ දේවල් ඔක්කොම ක්ලියර් කරගන්න හරි නේද මොනවද දැන ගන්න තියෙනවද ටයිම් පස්සේ කැම්පස් එකේ එක්සෑම් තියෙනවා නම් මට ඒක පැහැදිලිව කියන්න ඇඩ්මිෂන් එක කරගෙන මේකප් ටෙස්ට් එකක් ගන්න පුළුවන් හරි රයිට් ඉංග්‍රීසි වලට ඇප්ලිකේෂන් ඉෂුව කරලා තියෙන්නේ කැමති ආ රෙජිස්ටර් කරන්න පුළුවන් ගැටලුවක් නැහැ හරි ඒ අන්තිම රියලයිසිය කියන්න ඕනේ ඇප්ලිකේෂන් එක විතරයි දාන්න ඕනේ ඉංග්‍රීසි කරන්න අපේක්ෂා කරන අය ඩිප්ලෝමා එක කරන්න පුළුවන් ඈ හරි වෙන මොනවද තියෙන්නේ වෙන මොකුත් නැහැ හරි එහෙනම් අපි අදට මේ කටේ ඉවර කරමු ලබන සතියේ අපි හම්බ වෙමු දෙකට සුබ සතියක් පරිස්සමින් ඉන්න